අයිබෝන් ඔබ දුටුවා ගම් දනව් පුරා මාවේ කොවේ එහෙම නැත්නම් ප්‍රධාන මාර්ග අතුරු මාර්ගවල තාප්පවල අලුතින් සිතුවම් ඇඳෙන හැටි ඔබ කියවල බැලුවද මේ ඇඳපු සිතුවම් මම ඔබේ නායිත් අහනවා ඔබ කියවල බැලුවද මේ ඇඳපු සිතුවම් ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් මේ සිතුවම් කියවා බලන්න ඔබට වැටහෙන්න පටන් ගන්නවා මේ නිකම්ම නිකම් තාප්පවල චිත්‍රෙන් දාන්නේ නෙවෙයි किसियम समाज आवश्यकतावक समाज में मुहते इल्लासितन यम अरमुना तरुण परपुर विसिन तापमत प्रकाश कर सिटिया मैं विनस ऐतिविन नवंबर 17 इम्पसे එහෙමනම් නොවැම්බර් 17 සිදු වුණේ දේශපාලනික හැරවුමක් වෙනසක් පරිවර්තනයක් පමණක්ද සමාජයේ විසින් ඉල්ලා හිටපු සමාජ පරිවර්තනයක ප්‍රතිඵලයද නොවැම්බර් 17 සිදු වුණේ මේක කතිකාවට ලක් කරන්න සංවාදයට ලක් කරන්න සුදුසු මාතෘකාවක් හේතුව දැන් ඒ නොවැම්බර් 17 වෙනිදා ඉන් පස්සේ ඉදායි ජනතාව ගත තීරණය අරගෙන නව ආණ්ඩුවක් පිහිටුවලා දින 100ක් ගත වෙලා දින 100ක් කියන එක මේක ප්‍රචාරණ එහෙම නැත්නම් උපක්‍රමයක් එහෙමත් නැත්නම් කැම්පේන් එකක කොටසක් විදිහට අපි ගන්න සූදානම් නැහැ ජනතාව පරිවර්තනයක් සිදු කළා ඒ පරිවර්තනයෙන් दिन 100ක් ඉක්මවල ගිහිල්ලා තියෙනවා එතකොට ජනතාව විදියට ඔබට සහ මට වගකීමක් තියෙනවා අවස්ථාවක් තියෙනවා සහ අවශ්‍යතාවක් තියෙනවා අපේ ඡන්දය ඵලදායක වුණාද කියලා ඒ සංවාදයේ සඳහායි ඉදිරි පැය දෙක වෙන් වෙන්නේ මේ සංවාදයේ සඳහා අපි ආරාධනා කර සිටියා තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රවල විශේෂඥතාව දරනවා පමණක් නොවේ රට ගොඩනැගීමේ කාර්යයට සක්‍රීය ලෙස දායක වන විද්වතුන් තුන්දෙනෙක්ට आचार्य जगत तल्लवत महात्म्या सभापति श्री लंका रक्षण संस्थावे आयगण उपतुमाट एवगेम इंजीनियर आरडब्ल्यूआर प्रेमसिरी महात्म्या महामार्ग सह मार्ग संवर्धन महात्म्या श्री मार्ग सह महामार्ग महात्म्या श्री लेखम तुमा आयगण उपतुमाट एवगेम आचार्य प्रियाद बंधु विक्रम महात्म्या नागरिक संवर्धन निवास पहसुकम सह जल संपादन महात्म्या श्री लेखम तुमा आयगण उपतुमाट आयगण මම බලාගෙන හිටියද ඔබතුමාලා තුන්දෙනාම එනකොට දැඩි වෙහෙසක් ඒ කියන්නේ ඒ තෘප්තිකර වෙහෙසක් තිබුණේ ඒ කියන්නේ උදේ පටන් ගත්තම මම හිතා මේ රෑ 8 9 වෙනතුරුත් ඔබතුමාලාට කරන්න වැඩ තියෙනවා ඒක එක පැත්තකින් ගත්තාම මේ අපිට හරි සතුටුදායක කාරණයක් ඒ කියන්නේ නිලධාරීන්ට කරන්න වැඩ ඉතුරු වෙලා තියෙනවා කියන එක මට අවසරය ලැබුණා මේ ITN එකේ ප්‍රශ්න ස්වාධීන රූපවාහිනී ප්‍රශ්න නෙමෙයි ජනතාවගේ ප්‍රශ්න අහන්න ඒ ප්‍රශ්න ඔබතුමාලගෙන් අහන්න බාධාවක් නැහැ නේද? හොඳයි. අපි කතාව පටන් ගන්න ලෑස්ති. ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්මයා ගාවට යොමු වන්න කැමතියි. මම කැමතියි මේ ප්‍රශ්නය ඔබ තුන්දෙනාටම යොමු කරන්න. ආණ්ඩුවක් පිහිටුවලා මුල් දින 100ක් ගත වුණා. මේක සමහරලාවට එක්තරා යුගයකදී අපි දකිනවා මේක කැම්පේන් එකේම කොටසක් බවට පත් වෙනවා. ඒක අමතක කරලා ආණ්ඩුවක් පිහිටුවලා මුල් දින 100 සංසන්දනය කළොත් සමාජ විද්‍යාඥයෙක් විදියට ඔබ ඔව් මම ඊටත් ඉස්සෙල්ලා කැමතියි ඔබ ආරම්භ කරපු තැනට අපි එනකොට තිබිච්ච පොඩ වෙහස බර ගතිය ගැන දැන් රංජිත් විමසිරි මැතිතුමා ඒ වගේම පියත් බන්දු වික්‍රම මැතිතුමා අපි විශාල කාලයක් මේ වෙහස දරුවා 2015 මැතිවරණ පරාජයෙන් පස්සේ මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ නැවතිච්ච සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩු වෙනසක් කරන්න වෙසුණා. ඒ වගේම අවසාන භාගයේ වෙද්දී සෞභාග්‍ය දැක්ම නිර්මාණය කිරීම සඳහා අපි තිදෙනාම එක හා සමානව වෙසුණා. ඉතින් මේ වෙහෙසබර කාලයෙන් පස්සේ මම හිතන්නේ අපි බොහෝ කාලයකට පස්සේ මේ හම්බ වෙන්නේ මෙවැනි මොහොතකවත්. ඒ තරම්ම අපි ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයට උරදීම නිසා ඉතින් ඒ නිසා මම ස්වර්ණවාහිනියට ස්වාධීන රූපවාහිනිය තාමත් ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාව උදා කළාට. ඔබ ඇහුවා වගේ අර මේ අලුත් වෙනස දින 100 පිළිබඳ කතාව. මම විශේෂයෙන් කියන්න කැමතියි මේ 2015 ආණ්ඩුව ගත්තොත් ඒ ආණ්ඩුව ප්‍රතිපත්ති හැදුවේ දින 100කට විතරයි. එයින් පස්සේ ඒ ආණ්ඩුව එකම දවසක් වෙනුවෙන්වත් අවුරුදු 5ක් වෙනුවෙන්වත් ප්‍රතිපත්ති සම්පාදනය කරේ නෑ. එම ආණ්ඩුව අසාර්ථක වෙන්න තිබිච්ච පළවෙනි කාරණාවත් ඒකයි. හැබැයි අතිගරු ජනාධිපතිතුමා මෙම සෞභාග්‍ය දැක්ම ගොඩනගන්නේ දින 100කින් හෝ දින මාස 6කින් කරන වැඩපිළිවෙලක් හෝ සැලැස්මක් වෙනුවෙන් නෙවෙයි. මේක අවුරුදු 5ක් පුරා නැත්නම් දශකයක කාලයක් සඳහා සකස් කරපු ඉතාම විධිමත් සැලසුම් සහගත වැඩසටහනක් රටේ ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සමාජ සංස්කෘතික වෙනස්කමක් විප්ලවයක් වෙනුවෙන් ගොඩනැගූ සැලැස්මක්. ඒ නිසා මේ ගත වූ දින 100 හෝ දැන් අද වෙනකොට 103-4ක් ගිහිල්ලා ඇති. ඒ කාලය මේක ආරම්භයක සනිටුහනක් මිසක විශේෂ කොට සැලකූ අවස්ථාවක් නෙමෙයි. මොකද අපි දැක්කේ නැහැ කිසිම දින 100 වෙනුවෙන් රාජ්‍ය උත්සව සමරුම් එවන්නක් නැහැ. ඒ නිසා අපි අර නිකන් අපිට වචන හුරුවට අපි මේ දින 100 කියලා කිව්වට මම හිතන්නේ එය නෙමෙයි ඉතා වැදගත් කාරණා. ඔබ මුලින්ම සඳහන් කළා මේ රට එක්තරා ආකාරයක වෙනසක් කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටියා. 1977 තමයි මම හිතන්නේ මේ ලංකාවේ මේ රටේ විශාලම සමාජ පෙරළිය සිද්ධ වෙන්නේ. බොහොම සාමකාමී නිවුණු ජීවිතයක් ගත කරපු සමාජය එකවරම මුදල් මත පදනම් වන සමාජාසහනකාරීත්වයෙන් පිරුණු සමාජයක් බවට පත් වෙනවා. දැන් ඒ රජය 1994 දක්වාම ක්‍රියාත්මක වෙනවා අති බිහිසුණු කාලපරාසයන් සහ අත්දැකීම් රාශියක් එක්ක. ඒ නිසා තමයි 1994 වෙනකොට විශාල සමාජ වෙනසක් විප්ලවයක් ඉල්ලා සිටින තැනකට ඡන්දදායකයා පෙළඹුණේ අතිශයින් මර්ධනකාරී ආණ්ඩුවක් යටතේ පවත්වපු මැතිවරණයකදී වුණත්. හැබැයි 94 දී වුණත් ජනතාව අපේක්ෂා කළ වෙනස ආර්ථික සමාජ සංවර්ධනය ඇති කර ගන්න අපි අපොහසත් වෙනවා. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ. දැන් පැවති යුදමය තත්වයන් එක්ක 2005 වෙනකොට විශාල සමාජ බීතිකාවක් තිබුණා. මිනිස්සු අදරයන් නිදාගත්තම හෙට අපිට නැකිටින්න හම්බ වෙයිද, වැඩට ගිය මනුස්සයා පහු එයිද කියන සමාජ වටපිටාව. ඒ නිසා තමයි 2005 වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පොරොන්දු වුණාම යුද්ධය අවසන් කරලා සංවර්ධනය ගේනවා කියලා රටේ මිනිස්සු ඒ සඳහා පෙළඹුවා. ඒ කිව්ව සංවර්ධනයත් යුද්ධය නිමා කිරීමත් සිදු වුණා. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් තිබෙනවා ඉතාම අනාරක්ෂාවෙන් ඉඳලා අපිට ආරක්ෂාව ලැබුණා කියලා දැනගත්ත ගමම දැනුණු වහාම අපි ඊට වඩා එහායින් තිබෙන දේවල් හොයන්න සිතන්න පෙළඹෙනවා. දැන් අපි ඉතාම ආරක්ෂිතයි, අපට හොඳ ජීවිතයක් ඕනේ, මානව අයිතිවාසිකම් සුරැකෙන්න ඕනේ, සමාජ සංවර්ධනය පිළිබඳ කතිකාවක් ගොඩනගෙනවා, ජාත්‍යන්තර තලය ගැන කල්පනා කරනවා, මේ ආදී වශයෙන්. දැන් මෙන්න මේ පොදු ජනතා පරමාභිලාෂය තමයි 2015 දී යහපාලනය කියන වචන වලට ගොනු කරගත්තා. එය ඊටාම ආකර්ශනීය වුණා විශේෂයෙන්ම සමාජයේ මැද පන්ති වලට. විශේෂයෙන්ම අපි හිතුවොත් ව්‍යාපාරික පන්තියට වෘත්තීයමය වශයෙන් වෛද්‍යවරු, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඔවුන්ට ජීවත් වීම පිළිබඳව හෝ කුසගින්න පිළිබඳ ප්‍රශ්න තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ තමන්ගේ ජීවිතය ආරක්ෂා සහිතව පවත්වාගෙන යා හැකිද නැද්ද කියන බය විතරයි. ඒ නිසා ඒ පන්තිය තමයි කණ්ඩායම තමයි මේ යහපාලනය වගේ ප්‍රතිපත්ති අලුත් සමාජ අපේක්ෂාවන් එක්ක ගමන් කරන්න හිතුවේ. හැබැයි එම රජයට හැකි වුණේ නැහැ අර ඔබ කිව්වා වගේ දින 100කට වඩා එහා කාලයක් යනකම් මේ අභිලාෂයන් පවත්වාගෙන යන්න. නමුත් ඒ වෙනස දිගින් දිගටම සමාජය රට අපේක්ෂා කළ උදාහරණයක් විදිහට වංචා දූෂණ වලට එරෙහිව තිබිච්ච සමාජ මතය, ළමා අපයෝජන වලට එරෙහිව තිබෙන මත මේවා කවදාවත් නොවෙනස්ව මිනිස්සු එක හඬින් ඉල්ලා සිටියා. දැන් 2019 වෙද්දී ජනතාව තීරුම් ගත්තා, ඡන්දදායකයා තීරුම් ගත්තා, රටේ පුරවැසියන් තීරුම් ගත්තා ඒ බඳු වෙනසක් කිරීම සඳහා පණ ඇති තීරණගත හැකි එඩිතර නායකයෙකුගේ අවශ්‍යතාවක් තිබෙනවා කියලා. ඔව්. අපි අපව මොහොතක් හැරලා බැලුවොත් මැලේසියාව, ඉන්දුනීසියාව, කොරියාව, සිංගපූරුව මේ හැම රටකම තමන්ගේ ආර්ථික ගමනේ එක්තරා අවස්ථාවක් එනවා ඍජු තීරණගත හැකි ප්‍රතිපත්තිමය නායකයින් බිහි වෙනවා. මම හිතන්නේ ලංකාව 2019 දී ඉතා අපේක්ෂාවන් මුදුන් පමුණවා ගත හැකි තීරණාත්මක තැනකට එළඹෙනවා. ඒ තමයි වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපතිවරයා විදිහට මේ රටේ ජනතාව විසින් තෝරා ගැනීම. ඔව් මම ඔබතුමාට බාධා කරනවා. බාධා කළා මා කැමති ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයා ගාවට යන ප්‍රේමසිරි මහත්මයාට පොඩි විරාමයක් ඇතර ලබා දීලා. මොකද දැන් ඔය අපේක්ෂා සහගතව ජනතාව ඡන්දය පාවිච්චි කරනවා ලොකු වෙනසක් කෙටි කාලයක් තුල කරයි කියලා. මැජික් කරන්න බෑ දවස් 100ක් ඇතුළත. හැබැයි මේ දවස් 100 ඇතුළත කරපු කාර්යභාරය ප්‍රමාණවත් මිනිස්සුන්ට දැනෙනවා කියලා ඔබතුමාට හිතෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපේ జగත් පැහැදිලි ලෙස විස්තර කරගෙන ආවා කොහොමද මේක මේ විකාශනය වෙලා පටන් ගත්තේ කියලා. ඇත්තටම මෙතන මේ දින ගත කරපු දවස් මුල් දවස් 100 කියන්නේ ඊටාම සංකීර්ණ දවස් 100ක්. අකාර්යක්ෂම වැඩපිළිවෙලක් නිසා ඊටාම දරුණු කඩාවැටීමකට ලක් වෙලා තිබුණු ආර්ථිකයක් ආයතන ඉස්සරලා නිවැරදි මාවතට පෙළගස්වා ගැනීම කියන එකම ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් ඔබතුමාට උදාහරණ දෙක තුනක් එක්ක කිව්වොත් වඩා පැහැදිලි වෙනවා. කියන්න මම හැදුවේ ඇත්තටම දැන් මගේ ආයතන අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන ගත්තොත් උදාහරණයක් විදියට නිවාස සංවර්ධන අධිකාරිය. මේ නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලේ ව්‍යාපෘති 10කට මුදල් ලැබුණාම ව්‍යාපෘති 100ක් පටන් ගන්නවා. ඒ ව්‍යාපෘති 10ටත් නිශ්චිත වශයෙන් මුදල් වෙන් කරගන්නේ නැතුව තමයි මේක පටන් ගන්නෙ. ඒතකොට ඒ ආකාරයට පටන් අරගත්තාම අවසාන වශයෙන් ව්‍යාපෘති 2300ක් විතර පටන් අරන් තියෙනවා. ලැබිලා තියෙන්නේ ව්‍යාපෘති 500කට විතර මුදල්. ඒතකොට දැන් පටන් අරගෙන අඩිතාලම දාන්න සල්ලි ගෙවලා තියෙනවා. නමුත් ගියේ හදන්න තව බිලියන 26ක විතර මුදලක් ජනතාවට ගෙවන්න ඕනේ. ඒකට ප්‍රතිපාදනවත් වෙන් කරගෙන නැහැ. ඊගාවට අපේ නාගරික සංවර්ධනය ගත්තොත් එහෙම ව්‍යාපෘති අතිවිශාල ප්‍රමාණයක් මුදල් නැතුව ව්‍යාපෘති කාර්යාල හදලා ඒවට මේ සේවකයෝ යොදවලා මිලියන ගණනක් මුදල් නාස්ති කරනවා බොරුවට අධ්‍යයනය කරන්න ඒ වගේ තොරතුරු එකතු කරන්න වගේ දේවල් වලට. ජල සම්පාදන මණ්ඩලය ගත්තොත් එහෙම කිසිම සැලැස්මක් නැතුව අවිධිමත්ව ව්‍යාපෘති 24ක් බිලියන 300කට වඩා මුදලක් ආයෝජනය කරලා එකවර පටන් අරන් තියෙනවා. ඇත්තටම මේ අසංවිධානාත්මක වැඩපිළිවෙල නිසා අපේ ආයතන දරුණු මූල්‍ය අර්බුදයකටත් මුහුණ දීලා තිබුණේ අපි 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා වැඩ පටන් ගන්නකොට. එතකොට මේ අර්බුදත් කළමනාකරණය කරගෙන සමහර ආයතන වලට වැඩ දීලා දැන් සල්ලි නැතුව පඩි ගවා ගන්නවත් බැරි තැනට වැටලා තිබුණේ. මේ ටික අපි කළමනාකරණය කරගෙන සැලසුම් සකස් කරලා ඒවා නිවැරදි ගමනකට අරගෙන ඇවිල්ලා නිවැරදි මාවතට අරගෙන ඇවිල්ලා අපි දැන් මේ වෙනකොට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. ඇත්තටම මේ කෙටි කාලයක් ඇතුළත අර දරුණු අර්බුදයක් අපි කවුරුත් කරපු වැරදි ගැන කතා කර හිටියේ නැහැ. ඒ අඩුපාඩු ගැන කතා කර හිටියේ නැහැ. අපි කරේ අපිට දීපු වගකීම නිවැරදිව අවබෝධ කරගෙන ඒ වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපි කරන්න ඕන මොනවද? ඒ සැලසුම් මොනවද? ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රමවේදය මොකද්ද කියන එක සකස් කරගෙන සීමිත මුදල් ප්‍රතිපාදන ඇතුලේ ඇත්තටම මේ කාල සීමාව දුවන්නේ වෝට් ඕන් account එකකින් ඊටාම සීමිත මුදල් ප්‍රතිපාදන ඇතුලේ මේ සියලු වැඩ අපි කරන්න පටන් අරන් තියෙන්නේ. ආපස්සට හැරලා බැලුවොත් අපි සරලව ගත්තොත් අපි ව්‍යාපෘති කීපයක් අලුතෙන් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලැබෙන එක ව්‍යාපෘතියක් මට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. මේ රටේ අතිවිශාල ජනතාවක් ඉන්නෝ පිරිසිදු පානීය ජලය නැති. මේ අයට කඩිනමින් ජල සම්බන්ධතා 1,50,000 සාමාන්‍ය වර්ෂයකට ජල සම්බන්ධතා 1,20,000ක් විතර දෙනවා සාමාන්‍යයෙන්. ඊට අමතරව අපි දල සම්බන්ධතා තවත් 1,50,000ක් දීලා 2,70,000ක් දෙන්න මේ වර්ෂය ඇතුලේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේක කරද්දී අපි අතරමැද සමහර ව්‍යාපෘති භාගයට පටන් අරන් නල එලලා සෝස් එක නැහැ. ඒ කියන්නේ ජලය ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ජලය ගන්න තැන හදලා නල එලන්න විදියක් නැහැ. ඉඩම් අත්පත් කරගෙන නැහැ. මේ වගේ අවිධිමත්ව තිබිච්ච ඒවා අපි විධිමත් කරලා කඩිනමින් මේ ටික දෙන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ගමකට නිවසක් හදලා දීලා නිවාස වැඩපිළිවෙල පටන් ගන්න කටයුතු කරලා තියෙනවා. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් මේවා තියෙන විකාශනය මොකද්ද කියලා. රටේ බරපතල ගැටලුවක් කුණු ප්‍රශ්නය. මේ කුණු ප්‍රශ්නය විසඳලා කොළඹ නගරය නැවත සැරයක් ආසියාවේ ලස්සනම පිරිසිදුම නගරය බවට පරිවර්තනය කරන්න අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම අපි සකස් කරගෙන තියෙනවා. විශේෂයෙන් අපේ අමාත්‍යතුමා විදියට අගමැතිතුමා මේ අමාත්‍යාංශ 3 අපේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ තියෙන දැක්ම යථාර්ථයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය पूर्ण सलसुम टिक क्रियात्मक किरीमें निदास दीला थियेना ए निसा අපිට හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් පරිසරයක් දැන් හැදිලා තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්දේ අවසාන වෙන්න කලින් අපිට පුළුවන් වෙයි අර පහුගිය අවුරුදු 5 තුලම කරාට වඩා වැඩ කොටසක් මේ රටේ ජනතාවට කරලා මේ රටේ ජනතාවට වෙනස් රටක් අලුත් රටක් හදලා දෙන්න පුළුවන් පරිසරය සකස් කරන්න. ඔව් හොඳයි. දැන් ඔය වෙනස් රට අලුත් රට නිර්මාණය වෙනවද කියලා අපිට දැනෙන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැනෙන ටික දැනෙන්න පටන් ගන්න ඕනේ. පාරට බැස්සම අපිට දැනෙන්න පටන් ගන්න ඕනේ මේ අලුත් රට නිර්මාණය වෙමින් යනවද කියලා. පාරේ කුණු නෑ. කුණු ටික රෑම අස් කරනවා. අපිටත් නැවත විනයක් ඇති වෙලා තියෙනවා කුණු ටික අර වෙන් කරලා බාර දෙන්න ඕනේ කියලා දැනෙමින් පවතිනවා. හැබැයි ප්‍රේමසිරි මහත්මයා මේ පාරට බැස්සම තාම රථවාහන තදබදය ඒවට විසඳුම් නෑ. මේක ඔබතුමාට නේද අයිති මේ පැත්ත? අපි දැන් මේ ජගත්වල්වත් මහත්තයත් වික්‍රම මහත්මයත් සඳහන් කරා අපි අත්‍තරම බාරගත්තේ මොන විදිහේ වෙන මොන විදිහේ කාර්යයක්ද කියලා. අතර අද ගත්තම දැන් ඔබ වාහන තදබදය ගැන කතා කරා. කොළඹ නගරයේ එක තැනක ඉඳලා තවත් තැනකට යන්න අඩුම වශයෙන් දැන් විනාඩි 30ක් 45ක්වත් යනවා. විශේෂයෙන් අපි ගත්තොත් කොට්ටාවට අධිවේගී මාර්ගයේ ඇවිල්ලා කොට්ටාවේ ඉඳලා අපිට කොටුවට යන්න ගියොත් පැයකමාරකටත් වඩා වැඩි කාලයක් යනවා. වත්තරමුල්ලේ ඉඳලා කොටුවට යන්න ගියත් පැයකට වැඩි යනවා. මේ කොළඹ නගරයට ඇතුල් වෙන මාර්ග ප්‍රධාන මාර්ග සියල්ලම පදබදයකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ හඳුනාගෙන තිබිච්ච එක ප්‍රධානම විෂයක් තමයි මේ මාර්ග පදබදයට පිළියම් සෙවීම. එතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ මුලින්ම ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. ඒ වගේම ඒ සෞභාග්‍ය ඉදිරි දැක්ම යටතේ එතුමා තව වැඩසටහනක් හඳුන්වලා දීලා තියෙනවා. මේ රටේ තියෙන මාර්ග පද්ධතියේ විකල්ප මාර්ග ඒ වගේම ප්‍රධාන මාර්ග වලට සම්බන්ධ වෙන ග්‍රාමීය මාර්ග ඒ වගේම මන්සන්දි ඒ වගේම පදිකයන්ට ගමන් කරන මාර්ග මේවා සංවර්ධනය කිරීම මගින් මේ වාහන තදබදයටත් පිළියමක් යොදන්න කියලා. ඒ වැඩ ආරම්භ කරලා තියෙනවා. ඔව් දැන් අපි ගත්තම අපේ අමාත්‍යාංශයේ ඇත්තටම මේ වික්‍රම මහත්තයා කිව්වා වගේ දැන් අපි ඉන්නේ අතුරු සම්මත ගිණුමක් තියෙන අවධියක. ඉතින් අපි අපිට තියෙන වැඩ ටික අපි පෙළගස්ස ගන්න ඕන ප්‍රමුඛත්වය අනුව. ඒකට ප්‍රමුඛත්වයේ පළවෙනි ස්ථාන අපි දීලා තියෙන්නේ මේ කිලෝමීටර් ලක්ෂයක් දිවයින පුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. ඒ වගේම වාහන තදබදයට පිළියම් යෙදීම අනික අධිවේගී මාර්ග සංවර්ධනය කිරීම. ඉතින් අපි මේ කාර්යයන් තුනම මේ පහුගිය දින 100ක වගේ කාලයකදී ආරම්භ කරලා ප්‍රගතියකුත් අපි පෙන්නලා තියෙනවා. මම හිතන්නේ ඔබ දැකලත් ඇති. සමහර මන්සන්දි අපි දැන් වැඩි දියුණු කරලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් මේ අපි කිමුලාවල මන්සන්දිය ගත්තොත් වෙනදා විශාල වාහන තදබදයක් තියෙන මන්සන්දියක් අද මම හිතන්නේ එම තත්ත්වයක් දකින්න නැහැ. ඒ වගේ අපි විශාල වැඩසටහනක් දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒවයි සමහර වැඩ අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අර මෙතන සාකච්ඡා වුණා වගේ කඩා වැටිලා තිබිච්ච ආයතන ඒ වගේම අවිධිමත් විදියට වැඩසටහන් ක්‍රියාත්මක කරපු ආයතන තමයි අපිට බාර ගන්න උනේ. අපි දවසකට පැය 12ක් 14ක් වැඩ කරලා තමයි මේ දින 100 ඇතුළතත් මේ ටික ක්‍රියාත්මක කරේ. ඒ තරමටම අවුල් සහගත තත්ත්වයක පත් වෙලා තිබුණේ. ඉතින් අපි ක්‍රමයෙන් ඒක ඒවා ලිහා දමලා අපි මාවතකට යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ අපි නිවැරදි මාවතේ යන්නේ. එය මම හිතන්නේ ජනතාවට දැන් අත්විඳින්න ජනතාව සිටිනවා. ඔව් දැන් ඔබතුමා කියන්නේ මේ වැඩි සල්ලි නැහැ. මොකද අතුරු සම්මත ගිණුමක් තියෙන්නේ. කලින් සම්මත කරපු මුදල් තමයි තියෙන්නේ. ඒ නිසා මේ තියෙන මුදල් ටික කොහොම හරි කළමනාකරණය කරගෙන පාරවල් ටික හදන්න පටන් ගත්තා. ඒකේ ප්‍රගතිය අපි දකිනවා. පාරවල් වල තාර ටික දැමෙනවා. කිලෝමීටර් ලක්ෂයක් හැදෙනවා. කොමුණත් පහුගිය කාලෙත් බොහෝ තැන්වල කියවිච්ච දෙයක් තමයි මේ ප්‍රේමසිරි මහත්තයලා මේවා ඉන්න තිබුණේ කියලා. දැන් ඔබතුමාලට සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටක් වෙනුවෙන් යමක් කළා කියලා. දැන් අධිවේග මාර්ග පද්ධතිය සහ ග්‍රාමීය මට්ටම දක්වා දියුණු මාර්ග පද්ධතිය. ඒ වගේම ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයාට වරායවල් පිළිබඳව කතා කරාම මේවා අපි කරලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ආචාර්ය ජගත් ඇල්ලවත්ත මහත්මයා ගාවට යන්න කැමතිද? සමාජ විද්‍යාඥයෝ කරන දේවල් මෙන්න මේකයි කියලා පෙන්වන්න බෑ. තාර දාලා පෙන්වනවා වගේ. දැන් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පත්වීමත් එක්ක දැක්ක දෙයක් තමයි අර සරල බව. එතුමා රට යනවා, කවුරුවත් යන්නේ නැහැ, 3-4 දිනක් යනවා. අමාත්‍යංශවල පින්තූරේ එල්ලන එකෙන්ම කතන්දරේ වෙනස් වුණා. දැන් මේවා කොහොමද අපි කියවගන්නේ? ඒ කියන්නේ මේවායි ප්‍රතිඵලය මොකද්ද? මෙතනින් නතර වෙනවද? නිකන් ඒ හුදු සිද්ධියක් විතරද මේවා? අත් වශයෙන්ම කිව්වොත් අපි දන්නවා මේ සමාජයක් දියුණුවට යනවා කියලා කියන්නේ භෞතික සම්පත් අප්‍රමාණව වර්ධනය කිරීම විතරක් පමණක් නෙවෙයි. ඒවා භුක්ති විඳීම පමණක් නෙවෙයි. දැන් අපි දන්නවා සංවර්ධනය කියන එකේ වර්තමානයේ අලුතෙන්ම එන මේ නිර්වචනය කිරීම වලට අනුව යම් කිසි සමාජාත්මක පරිසරයක් ඇතුලේ බොහොම තෘප්තිමත් හැඟීමකින් ජීවත් වෙන්න පුළුවන්. ඒක ග්‍රාමීය සමාජ මට්ටමක් වෙන්න පුළුවන්. ඊට වඩා ටිකක් දියුණු මට්ටමක වෙන්න පුළුවන්. ඒක මේ පුද්ගලයාට සම්තෘප්තිමත්ද නැද්ද කියන එක තමයි සංවර්ධනය කියන්නේ අර්ථය කියලා කියන්නේ. දැන් අපි කලින් හිතුවේ අපි විවිධ ආර්ථික ඉලක්කයන් හඹායන එක තමයි දියුණුව කියලා. ආදායම වැඩි කර ගැනීම කියලා, ගොඩනැගිලි ඉදි කිරීම කියලා. දැන් වර්තමාන ලෝකයේ අපි දන්නවා මේ දෙකම එකතු කරන්න. දැන් අපි කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැනේ. මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙන්න නැත. ඉතින් අපි සෞභාග්‍ය දැක්මෙත් මුලින්ම මතු කරපු අදහසක් තමයි ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක්. මේ සතුට යනු ඊටාව සංකීර්ණ සංකල්පයක්. ඒකයි මම කලින් කිව්වේ සල්ලි නැති අය හිතනවා සල්ලි ගොඩක් හම්බ කරගත්තාම තමයි සතුට වෙන්නේ කියලා. සල්ලි ගොඩක් තියන අය කල්පනා කරනවා ඒ සල්ලි ටික පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ සල්ලි නැති පවුල් වල දරුවෝ දුක් විඳිනවා. අපිට මේවා සල්ලි තිබුණා නම් කරන්න පුළුවන් කියලා. සල්ලි තියෙන පවුල් වල දෙමාපියෝ දුක් වෙනවා. අයියෝ අපිට සල්ලි දීවිච්ච නිසා අපේ දරුවෝ කැෂිනෝ ගහන්න ගියා, කුඩු බිව්වා, වාහනේ හපගෙන මැරුණා, විශාල අලුත් කාර් එකක්. මේ වගේ සමාජයේ ඇතුලේ තිබෙනවා විශාල සන්තුෂ්ටිය පිළිබඳ සංකීර්ණතාවක්. ඉතින් ඒකයි මම අර කිව්වේ 1977 න් පටන් ගත්ත සමාජය සම්පූර්ණයෙන්ම ගමන් කරේ අතෘප්තිකරත්වය පිළිබඳ සමාජයකට. ඒ කියන්නේ පවුලක් ගත්තොත් අම්මා තාත්තා සල්ලි හෙව්වේ පිස්සුවෙන් වගේ. ඒ සල්ලි ඔක්කොම හෙව්වේ දරුවන්ට හොඳ කල දවසක් ගත කරන්න කියලා. හැබැයි ඔවුන්ට අමතක වුණා ඔවුන් දරුවන්ගෙන් විශාල වශයෙන් ඈත් වෙච්ච බව. කතා කරන්න වෙලාවක් තිබුණේ නැති බව. ආපහු හැරිලා බලනකොට එක්ක ඔවුන් ලිංගික වශයෙන් අනාචාරාත්මක දේවල් වලට ගිහිල්ලා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, එහෙම නැත්නම් ලුම්වැටි පානයට මත් පැන් වලට ඇබ්බැහි වෙලා අධ්‍යාපනයේ කඩාකප්පල් කරගත්ත සමාජයක් තමයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ 21 වෙනි සියවස උදා වෙනකොටම ශ්‍රී ලංකාවේ අපිට උරුම වෙලා තියෙන අද තිබෙන සමාජ සංකීර්ණතාවන් ගැටලු දිහා බැලුවම එය මනාව පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා සංවර්ධනය ආර්ථික වර්ධනයෙන් පසුව එන සමාජ දේශපාලන සංවර්ධනයක් සංස්කෘතික සංවර්ධනයක් නෙවෙයි. එකවර ගමන් කළ යුතු සංවර්ධනයේ අංශ කීපයක් කියන එක තමයි සෞභාග්‍ය දැක්මේ සැබෑ අන්තර්ගතය. ඔබ කිව්වා වගේ එය අත්පත් කර ගැනීම සඳහා දැන් උදාහරණයක් ඔබ ඇසුවා කලින් මාර්ග පදබදය ඔබ හිතන්න දවසකට සිදුවෙන අනතුරු ප්‍රමාණය ඒවායේ තිබෙන නොසලකිලිමත් භාවය ඒවායේ රියදුරන්ගේ ස්වභාවය නැත්නම් පාරේ ගමන් කරන අයගේ තියෙන ස්වභාවය ෆෝන් එක කනේ තියාගෙන ගිහලා රේල් පාරේ කෝච්චියකට හැපෙන තරම් අපිට සිහි කල්පනාව නැති සමාජයක් නම් මේක විශාල ප්‍රශ්නයක් ඒක පාරේ සංවර්ධනයට කල ලයිට්ස් වලට අර පෙඩස්ටල් ලයින් එකට වඩා පදිකමාරුවට වඩා ඒවා භාවිත කිරීම සඳහා සමාජයට තිබිය යුතු ශික්ෂාව අපේ සමාජයෙන් ගිලිහෙනවා. දෙමව්පියන්ට ඇති ගරුත්වය, වැඩිහිටියන්ට ඇති ගරුත්වය මේවා තමයි මේ අපේ ආසියාතික සමාජයේ පෙරදිග සමාජයේ පවත්වාගෙන යාමට මුල් වූ සංකල්ප හර පද්ධතිය කියන අපි. ඔබතුමාම කියාගෙන ඉන්නේ කියන්නේ ජනාධිපතිතුමා කියන දේශපාලනයට යම් ශික්ෂණයක් ලබා දුන්නා කියන එකද මේ? දේශපාලනය නේ මම කියන්නේ දේශපාලනයට ලැබෙනා වූ ශික්ෂණය සමාජ ශික්ෂණයෙන් ලැබෙන්න ඕනේ. අපි හික්මුණු මිනිස්සු නම් අපි වංචාවෙන් දූෂණයෙන් මරකම් වලින් තොර මිනිස්සු බවට කියන්නේ අතුලාන්තයෙන් නිවුණු මිනිස්සු බවට පත් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දේශපාලනය ඇතුලේ ප්‍රකලිත වෙයි. දැන් ජනාධිපතිතුමා තමන්ගේ ආදර්ශයෙන් ඔබ අර කිව්ව කරුණු කාරණා එතුමා ආදර්ශයෙන් පෙන්වනවා. එතුමා බොහොම ටයි කෝඩ් දාන කෙනෙක් නෙමෙයි. එතුමා බොහොම සැහැල්ලුවත් කොට ඇඳුමක් අඳින්නේ. ඇඳුම පිළිබඳව එතුමාගේ තියෙන සරල දැක්මක්. දැන් මේවා දකිනකොට අර ටයි කෝඩ් දාන්න ඕනේ කියලා හිතන සමාජය ටයි කෝඩ් දැමීම තමයි අපේ අවසන් නිෂ්ඨාව වෙන්න ඕනේ කියලා හිතන සමාජයට හිතනවා ඕ දැන් එහෙමම කරන්න ඕනද රාජනායකයරත් එහෙම වුණේ නැත්තම් මොකද අපි මේ බොහොම ග්‍රීෂ්ම රටක ජීවත් වෙන පිරිසක් ඒ වගේම තව මේ වගේ අංශ ගණනාවක් එතුමාගේ තිබුණා ඔබ කිව්වා වගේ විදේශ සංචාර පිළිබඳ කාරණාව ආයතන සහ උත්සව පිළිබඳව විශේෂ කාරණා උදාහරණයක් වශයෙන් කිව්වොත් මම දන්නේ ඒක ඇයි සමාජයේ කතිකාවකට භාජනය නොවෙන්නේ කියලා එතුමා අර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන ඉතාම දුප්පත් මම හිතන්නේ මෙතුමාලා සහභාගී වෙන්නේ නැති දුප්පත් පන්සලකින්. දැන් ඒක හැබැයි තවමත් මම හිතන්නේ සමාජයේ කතිකාවක් වෙන්නේ. ඇයි ඒක කරන්නේ? අඩුම ගානේ අර මහා ශාලා සම්මන්ත්‍රණ ශාලාවල කට්ලට්ස් පැටිස් එක තියෙන සමිලුවකට වඩා ඇත්ත මහ පොළොව මිනිස්සු පාගනවා. දුගීකම සහ ඒවායේ අඩුපාඩු හඳුනා ගන්න ප්‍රායෝගික අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ වගේ එතුමා විසින් ආරම්භ කරන ඒවා නිකම් ප්‍රදර්ශනාත්මක දේවල් නෙවෙයි පළවෙනි දේ. මොකද අපි දන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා ඉඳලා අද දක්වා මේ දෙදෙනාම සාක්ෂි දරනවා මටත් වැඩිය. එදා ඉඳලා එතුමාගේ ජීවන ප්‍රතිපදාව වුණේ ඒක තමයි. අර දැන් මට මතකයි වරක් නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානට ගියා කියලා කිව්වා. ඉතින් එතුමා හැමදාම බඩු ගත්තේ පොලේ ගියේ එතන. එතුමා ජනාධිපතිවරයා වුණයි කියලා ඒ ප්‍රතිපත්ති ජීවන රටාවන් වෙනස් වෙලා නැහැ. ඒක තමයි රටකට ඉතා අවශ්‍ය සමාජ විනය. ඔබේ පිළිතුර මට තවත් ප්‍රශ්නයකට හොඳ පොටක් පාදනවා. ඒ වුණාට ප්‍රධාන පාලක මැදිරිය කියනවා විලාමයක් ලැබුවොත් වැඩිය හොඳයි කියලා. මම මේ පොට අල්ලගෙන ඉන්නම්. ඔබ ඉතක් විරාමය ලබන්න. අපි මේ සංවාදයේ යෙදෙමින් ඉන්නේ ආචාර්ය ජගත් ඇල්ලවත්ත, ඉංජිනේරු ආර්.ආර්. ප්‍රේමසිරි, ඒ වගේම ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම කියන මහත්තුරුන් සමග කලින් වතාවේ ආචාර්ය ජගත් ඇල්ලවත්ත මට පොටක් පාදලා දුන්නා. ඒ තමයි දැන් ජනාධිපතිතුමා නාරාහින් පිට ආර්ථික මධ්‍යස්ථානයට යනවා, කඩාපනිනවා කියලා කියනවා, RMV එකට යනවා. ඊට පස්සේ දවස් දෙකකින් ක්‍රමවේදයක් හැදෙනවා. අර කියපු ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට යනකොට පාරේ දෙපැත්තේ හිටපු මිනිස්සු කියනවා සර් කටුපොල් වගාව හරි විනාශයක්. ජනාධිපතිතුමා කියනවා කොච්චර ලාභයක් තිබුණා වුණත් කම නැහැ පරිසරයට හානි නම් අයින් කරන්න කියලා. අද පුවත්පත් වල තිබුණා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ නාඩි වෙළඳාම නතර කළා කියලා. ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රමාර්ථම මේ සිස්ටම්ස් නේද මේ හැදෙන්නේ, මේක ක්‍රමවේදයක් නේද මේ හැදෙන්නේ. ඇත්තටම මේ රජයේ බලයට පත්වෙච්ච ගමන්ම අධිකාර ජනාධිපතිතුමා පටන් ගත්තේ මේ සිස්ටම් ටික. ඒ කියන්නේ අපේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීම. එතුමාගේ මැතිවරණ ප්‍රකාශය එතුමා කියලා තියෙනවා තාක්ෂණයෙන් පිරිපුන් සමාජයක්, ස්මාර්ට් නේෂන් එකක් හදනවා කියලා. එතකොට මේ කාර්යය හුදු වචනයකට ලියවිල්ලකට සීමා කරන්නේ නැතුව එතුමා පටන් ගත්ත දවස් ඉඳන්ම මේ වැඩේට යෙදුණා. මොකද මේවා මුදල් ආයෝජනය කිරීමකින් තොරව ඊටාම ලේසියෙන් යම්කිසි උවමනාවක් තියෙනවා නම් කරන්න පුළුවන් දේවල්. දැන් ඉස්සර බැලුවොත් එහෙම දැන් රියදුරු බලපත්‍රය ගන්න ගියාම පෝලින් දෙකක් තියෙනවා. එකක් අපි ගිහිල්ලා ඉස්සරලා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕන උදේ පාන්දර 1-2 ඉඳන් පොලිමේ ඉඳලා දවසම රස්තිය ආදු වෙලා මේක අරගෙන ගිහිල්ලා ආයෙත් තව දවසක් රස්තිය ආදු වෙලා මේ රියදුරු බරපතලේ අරන් එනවා. ඉතින් પાස්පෝර්ට් එක ගන්න ගියත් ජාතික හැඳුනුම්පත ගන්න ගියත් මේ තත්ත්වය ඒ විදිහටම තිබුණා. ඉතින් ජනාධිපතිතුමා මුල කාලේ ඉඳන්ම මේවට තාක්ෂණය හඳුන්වලා දීලා මේක කඩිනම් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න ඕන කියන දැක්ම ඇතුව තමයි හිටියේ තුමා. ඒ නිසා ඒක ගැන අවබෝධයෙන් තමයි මේ තැන්වලට ගියේ. ඒ නිසා අදාළ උපදෙස් දීමේ හැකියාවත් එතුමාට තිබුණා. ඉතින් දැන් මේ වෙනකොට ඒවා කාර්යක්ෂම වෙලා පෝලින් නැති වෙලා දැන් ඉදිරි පියවර තමන්ගේ හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, પાස්පෝර්ට් එක තමන්ගේ නිවසට තැපෑලෙන් ලැබෙන ක්‍රමයක් දක්වා දැන් මේ වෙනකොට සකස් කරගෙන යනවා. ඒ වගේම තව බරපතල ගැටලුවක් තිබුණා මේ එක එක ආයතනවල තොරතුරු එකට සම්බන්ධ වෙලා නොතිබීම නිසා මේ වැරදි කරන්න ඉඩකඩ ලැබුණා. වැරදි විදියට પાස්පෝර්ට් ගන්න, හැඳුනුම්පත් ගන්න ඉඩකඩ තිබුණා. මේවා සියල්ල නැති කරලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මුල් කරගෙන රටේ සියලු දේවල් සඳහා එක දත්ත බැංකුවක් භාවිතා කරන්න දැන් අවශ්‍ය මූලික ප්‍රතිපාදන සකස් කරගෙන යනවා. මේක මේ හැඳුනුම්පත් ගන්න, රියදුරු බලපත්‍රය ගන්න, પાස්පෝර්ට් එක ගන්න විතරක් නෙමෙයි රටේ සමස්ත සේවාවන් සඳහාම විවෘත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ණයක් දෙනකොට, අනෙකුත් සාමාන්‍ය දෛනික ජීවිතයේ පහසුකම් දෙනකොට, රක්ෂණයක් දෙනකොට, රැකියාවක් දෙනකොට මේ සියල්ල අර දත්ත බැංකුව හරහා කරන්න. එතකොට හරිම ලේසියි. ඔබගේ තොරතුරු ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන්, පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන්. රජයේ කටයුතු කාර්යක්ෂම වෙනවා. මිනිස්සු පාරේ රස්තිය ආදු වෙන්න ඕනේ නැහැ. තමන්ගේ වැඩ කරන තැන දවස් 2-3 නිවාඩු දාලා ඇවිල්ලා කාර්යාලවල කාලය කාදමන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වෙනස දැන් කෙලින්ම දැනෙනවා. කිසි ගැටලුවක්ම නැහැ. උදේ ආවා නම් ඉස්සර પાස්පෝර්ට් ඔෆිස් එකේ තිබිච්ච පොලිම නැහැ. ජාතික හැඳුනුම්පත ගන්න ගියාම තිබිච්ච පොලිම අඩු වෙලා ඊදුරු බලපත් එක ගන්න ගියාම පොලිම නැතේ. ඔය ඇත්තටම සිස්ටම් එක තමයි චේන්ජ් වෙගෙන යන්නේ. ඊට අමතරව මං ඉන්න අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය රටේ ජනතාවට ඊටාම වැදගත් වෙන අමාත්‍යාංශයක්. තමන්ගේ නිවසක් හදාගන්න ගියාම ඒ නිවසට අනුමැතිය ලබා ගන්න, සැලැස්මක් අනුමත කරගන්න, ගොඩනැගිල්ලක් ඉදිරි කරන්න ගියාම ඒ ගොඩනැගිලි ඉදිකිරීම සැලැස්ම ලබා ගන්න සාම්ප්‍රදායික වශයෙන් දින 80ක් 90ක් ගත වෙච්ච වැඩපිළිවෙලක් අපිට මූලික සැලැස්ම දින 7ක් ඇතුළත ලබා දෙන්නත්, සමස්ත සැලැස්ම දින 21ක් ඇතුළත ලබා දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න උපදෙස් දීලා මේ වෙනකොට ඒකේ කටයුතු අවසාන මට්ටමට ඇවිල්ලා තියෙන මේ කෙටි කාලය ඇතුළත. ඊට අමතරව ඒ පියවරෙන් එහාට ගිහිල්ලා එක දිනකදී මූලික අවසරය ලබා දීමේ වැඩපිළිවෙළ සකස් කිරීමේ කටයුත්තත් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. අපි කරන්න යන්නේ යටතේදී යම්කිසි අවසරලත් කෙනෙක් මේ ආයුධුම්පත බාර දෙනකොට ඒ අවසරලත් කෙනාට පූර්ණ වගකීම දෙනවා. මේ සැලැස්මේ දීලා ඒ වගකීමට යටත්ව මේ අවසරය එක දිනක් ඇතුළත ලබා දෙන්න. එතකොට මේ ටික කරලා ඉවර වෙනකොට රටේ ජනතාවට තියෙන මූලික ප්‍රශ්න ගොඩක් විසඳෙනවා, කාර්යක්ෂම වෙනවා, රස්තිය ආදු වේව නැති වෙනවා. අති විශාල මිනිස් පැය ප්‍රමාණයක් රටේ සංවර්ධන ක්‍රියාවලියට, ආර්ථික ක්‍රියාවලියට ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔව්. ඔබතුමා කිව්වා අති විශාල මිනිස් පැය ප්‍රමාණයක් රටේ සංවර්ධනයට ඉතිරි කරගන්න ලැබෙනවා කියලා. ඒ කාර්යභාරයේදී මහා මාර්ග සහ මාර්ගවල එහෙම නැත්නම් මේ මාර්ග සංවර්ධනය ඉතා විශාල කාර්යභාරයක්, එහෙම නැත්නම් පිටිබලයක් ලැබෙනවා. අපි අර කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රේමසිරි මහත්මයාට ටිකක් විස්තර ඇතිව කතා කරමු. මොකක්ද මේකේ තියෙන ප්‍රතිලාභ? සමාජ ප්‍රතිලාභ තියෙනවා, ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම මම හිතන්නේ දැන් මේ සල්ලි නැති වෙලාවක අර ලම්සම් බේසිස් කියලා කියන්නේ ඔබතුමා දන්නව කොහොමද මේවා කරන්න ඕනේ කියලා. කොහොමද මේ වැඩ ටික කරගත්තේ සහ ප්‍රතිලාභ මොනවාද? මම හිතන්නේ මං ඊට ඉස්සෙල්ලා මේ ආචාර්ය ප්‍රියද්බන්දු මහත්මයා කියපු මේ සිස්ටම් ජෙනරේටඩ් එක ගැන මං කතා කරන්නම්. මහිතන්නේ මේ එතුමා කිව්වා දැන් අර රස්තියාදු වෙන්නේ නැතුව ජනතාවට තමන්ගේ සේවාව ලබා ගැනීමට හැකියාව දැන් අපි ගොඩනගනවා. මම හිතන්නේ මේක ඔබ ඉස්සෙල්ලා කතා කරපු මාර්ග තදබදයටත් එක්තරා පිළියමක් යොදනවා. එතකොට මේ අනවශ්‍ය ආකාරයට දැන් අද කොළඹ නගරයට දවසකට ලක්ෂ 10ක් විතර පැමිණෙනවා. ඉතින් මේ ප්‍රමාණයත් මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වේවි මේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ සරල ක්‍රමවේද හඳුන්වා දීම මගින්. ඒකම මේ අපි කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමය සලකලා බැලුවොත් අපේ රටේ තියෙන මාර්ගවල දිග සම්පූර්ණ මාර්ගවල දිග කිලෝමීටර් 1,30,000ක් පමණ වෙනවා. එතකොට අපි මේ කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියන්නේ ඉතාමත් දැවැන්ත ව්‍යාපෘතියක්. ඒ වගේම ඒ කියන්නේ 90ක විතර ප්‍රමාණයක් අපි සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි කාලය තුල. අපි දැනටමත් ඒකේ පළවෙනි අදියර ආරම්භ කරලා තියෙනවා. අපි මෙහිදී විශේෂයෙන්ම ප්‍රමුඛත්වය දෙනෝ ග්‍රාමීය මාර්ගවලට. ඔබ දන්නවා ඇති දැන් සමහර ග්‍රාමීය ගම් තියෙනවා. ඇත්තටම තියෙන මාර්ග ඒ ගමට ප්‍රවේශ වන මාර්ග ඉතාමත් අබලං. ඒ වගේම සමහර මාර්ග තියෙනවා සමහර ගම් වලට යන්න විදියක් නැහැ. එක්කෝ පාලම් නැහැ, බෝක්කු නැහැ. ඉතින් ඉතා විශාල කරදරයකට පත් වෙලා තියෙනවා ජනතාව. විශේෂයෙන් ගත්තම කෘෂි ආර්ථිකය පවතින ප්‍රදේශවල විශේෂයෙන් තේ ආර්ථිකය. එතකොට තේ ආර්ථිකය තියෙන මේ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් පහත රටත් ගාල්ල එතකොට මාතර ඒ වගේම රත්නපුර ඒ වගේ දිස්ත්‍රික්කවල නුවරඑළිය දිස්ත්‍රික්කවල තමන්ගේ නිෂ්පාදනය ඒ අවශ්‍ය කර්මාන්ත ශාලාවලට ගෙන යාමේ ඉතා දුෂ්කරතාවයන් පැනගෙන තියෙනවා මේ මාර්ගවල තියෙන අබලන් තත්ත්වය නිසා. ඒ වගේම අනෙකුත් ප්‍රදේශ ගත්තත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රධාන මාර්ගවලට ප්‍රවාහණය කිරීමේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩසටහන යටතේ අපි මෙවැනි මාර්ග හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අපි භාවිතා කරනවා. විශේෂයෙන්ම කිලෝමීටරයක වගේ දුරක අඩුම වශයෙන් නිවාස 25ක්වත් තියෙන මාර්ග තමයි අපි තෝරාගන්නේ. ඒ කියන්නේ ඊට වඩා කෙටි මාර්ග තියෙනවා නම් සමහර නගරබද තියෙනොත් සමහරලාට මීටර් 200 ඇතුළතත් ගෙවල් 25ක් 50ක් තියෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පාසලක්, ඒ වගේම ගමේ සාමාන්‍ය තියෙන සතිපොළක්, ඒ වගේම වෙනත් කර්මාන්ත ශාලා තියෙන ප්‍රදේශ එවැනි දේවල් තියෙන මාර්ග තමයි අපි මේකේ ප්‍රමුඛත්වය අනුව තෝරාගන්නේ. අපි මුල් අදියරේදී ඇත්තටම කිලෝමීටර් 10,000ක් පමණ මුළු රට පුරාම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ දැන් අපි සෑම දිස්ත්‍රික්කයකම මාර්ග හඳුනා ගැනීම කරගෙන යනවා. සමහර මාර්ග හඳුනාගෙන දැනට ඒවා සංවර්ධනය කිරීම සඳහා ඒ ටෙන්ඩර් කැඳවීම් මගින් කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන ගනිමින් තියෙනවා. විශේෂයෙන් මේ වැඩසටහනේදී අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා. ඔබ දන්නවා පහුගිය වසර 5ක වගේ කාලයකදී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. පෞද්ගලික අංශයේ කොන්ත්‍රාත් සමාගම් සාමාන්‍ය කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනා වගේම ඉතාමත් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ණය බරින් මිරිකිලා වැඩ නැතුව ඒ වගේම මුදල් නොලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේකේ මේ වැඩසටහන මාර්ග සම්වර්ධනය පමණක් නෙවෙයි අපි මේ ඉදිකිරීම කර්මාන්තය නැවත නගා සිටුවීමේ වැඩසටහනක් විදියට දිවයින පුරා විසිරී සිටින මේ සීඩා ආයතනයේ කියන්නේ එක්ටඩ් මුලින් තිබිච්ච එක්ටඩ් ආයතනයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් අතරේ තමයි අපි මේ टेंडर के अंदर बीम सियाल में कराने एक यानी देशीय कॉन्ट्रैक्ट करवाने तो इमरत अन देशीय कॉन्ट्रैक्ट करवाने तो ये मुद्दले याना वाकिला की यानी उन्हीं अटे वैध करना सेवा के अंटे याना ये पाउलर टे याना ये गम्माने वाले याना वाकिले निकल ओ अतः मैं संवर्धने मगिन पारहदी में वितरा क्लेमी मैं सियालु में स्थारयन दक्वा मैं मुद्दला प्रवाहे वेनो तो एके मंगिताने मैं आर्थिके නව පිබිදීමක් ඇති වෙනවා. ඉතින් මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේ පාර හදන එක විතරයි කියලා. නමුත් මේක මම හිතන්නේ ලක්ෂ ගණනකගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමේ ක්‍රමවේදයක් වෙනවා. ඒ වගේම අපි නිෂ්පාදනය කරන භාණ්ඩ ඉතා ඉක්මනින් වෙළඳපොළට ගෙනියන්න පුළුවන්. ඒ වගේම එක තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට ගතවන කාලය අඩු කරනවා. ඒකම ධාවනය වෙන වාහනවල තියෙන වාහන අලුත් වැඩියා කිරීමට වැය වෙන මුදලත් අඩු කරනවා. විශේෂයෙන් ගත්තම මම හිතන්නේ මේ දැන් අද අපිට පත් වෙලා තියෙන මේ වාහන තදබදේ එක වාහන තදබදේ මාර්ගවල පැය ගණන් ඉන්න ලැබීම නිසා ඇතිවන මේ ආතතිය නිසා ඇතිවන සෞඛ්‍යමය ගැටලු පවා මේකෙන් විසඳෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉන්ඩිරෙක්ට් රිසල්ට් එකක් විදියට තමයි එන්නේ. ඔව්. දැන් ඒ කියන්නේ මේ පාරවල් ටික හැදෙද්දි තියෙන ප්‍රතිලාභ තමයි එකක් අපේ නිෂ්පාදන ඔබේ නිෂ්පාදන ටික ඉක්මනින්ම වෙළඳපොළට ගෙනියන්න පුළුවන්. ලෙඩක් දුකක් හැදුනාම ඉක්මනින්ම ස්පිරිතාලයකට ගෙනියන්න පහසුකම ලැබෙනවා. මේ ආදී සමාජීය සහ ආර්ථික ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම අර ඒකේ අතුරු කතාව තමයි දේශීය කොන්ත්‍රාත් කරුවන් නැවත නගා සිටුවීම. දැන් මේවා හොඳ පැති. ඒ වගේම තමයි විවිධ චෝදනාත් තියෙනවා. දැන් අධිවේගී මාර්ග හැදෙනවා. ඒ අතරේ මැදමුලනට ඉන්ටර්චේන්ජ් එකක් එහෙම නැත්නම් පිවිසුමක් තිබුණා කියලා කියනවා. ඒක ගැනත් අපි අහන්න ලෑස්ති. ජගත්තල්ලත් මහත්මයා මේ හොරු අල්ලනවා කියලා බලාපොරොත්තුවක් තිබුණා. මේ මිනිස්සු කියනවා ජනතාව බලාපොරොත්තු වෙනවා මේ කෝතාම මේ චෝදනා නිකන් පේන උදවිය අහවල් දේශපාලන චරිත මේගොල්ලෝ ඇල්ලුවේ නැහැ. මොනවා හරි ගනුදෙනු තියනවාද? චන්දන නිසාද? ඇයි මේ? මම හිතන්නේ මේ කාරණාව තමයි 2015 මැතිවරණයට ඉස්සෙල්ලා ගෙනාවු ප්‍රධානම මැතිවරණ සටන් පාඨය. දැන් අපි කිව්වා මට මතකයි අධිවේගී මාර්ග පිළිබඳවම සමහර මේ 2015 ආණ්ඩුවේ හිටපු ඇමතිවරු කතා කළේ මේවා මේ රත්තරන් වලින්ද හැදුවේ කිලෝමීටරෙට මෙච්චර ගියේ ඇයි? ඒ කියන්නේ යන ඇත්ත මුදල මෙච්චරයි මේකෙන් මෙච්චර ගසා ගියා. මම හිතන්නේ තාම්ප්‍රියන් සිරි මහත්තයා මෙතුමන්ලා දන්නවා ඒව ඇත්තටම උනේ මොකද්ද කියලා. හැබැයි ඔවුන්ට එක කිලෝමීටරයක්වත් හදා ගන්න බැරි වුණා. ඒ නිසා මේ සමාජ මේක මේ අර ෂේමින් ඇන් බ්ලේමින් කියලා තිබෙනවා මේ ආණ්ඩු පෙරලීම සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර සංවිධාන විශේෂම ඇමරිකාව මැදිහත් වීමෙන් ඇති කරපු විවිධ ප්‍රචාරණ උපාය මාර්ග. ඒ නිසා තමයි මේ සොරාකෑවා දීපල මංකොල්ල කෑවා රාජ්‍ය දීපල අයිතු ලෙස භාවිතා කළා කියන සටන් පාඩ ටික ඇත්තටම එළියට ආවේ. ඒව ඇත්තටම මිනිස්සු විශ්වාස කළා. මොකද අපි ගත්තොත් අපේ සමාජ සංස්කෘතික ස්වභාවයන් ගත්තොත් අපි හිතනවා ඔකට මේ එරික් වුල්ෆ් වගේ සමාජ විද්‍යාඥයෝ කියලා තියෙනවා අපි වගේ රටවල් වල මිනිස්සු හිතන්නේ යමෙක් පොහොසත් වෙන්නේ අනික් අයට පොහොසත් වීම සඳහා තිබිච්ච ධනෙ ටික ඔක්කොම එකතු කරගෙන සූරාකාර කියලා. ඉතින් ධනවත්කම සහ මේ දුගීකම අතර ප්‍රශ්නේ ඒව එකක් නෙවෙයි. ඒ වගේ තමයි මෙන්න මේ බොහොම න්‍යායික සංකල්පය තමයි පාවිච්චි කළේ. අහවලාගේ ගියේ තමයි අතන තියෙන්නේ. අහවලාගේ තමයි අතන තියෙන්නේ. ඒක මෙච්චර ඉසලයි. මේ වගේ සාහසික බොරු කිව්වම අර මෙතුමා කියන වගේ පාරේ ඉතාම ආරුවෙන් යන පුට් සයිකල් එක ගදන් යන මිනිහසට කල්පනා වෙනවා අපි මෙහෙම දුක් විඳිනකොට මෙන්න මේ ආණ්ඩුවේ මිනිස්සු මේ වගේ සුරසැප විඳිනවා. ඒවට සල්ලි ආවේ කොහොමද? මේගොල්ලෝ සිටිය අපි වගේ හොරකම් කළා තමයි කියලා. හැබැයි ඔබ බලන්න හොරු අල්ලන්න ආවේ මේ ආණ්ඩුව නෙමෙයි. 2015 ආණ්ඩුව. හැබැයි අවසානයේදී ඔවුන්ට අසත්‍ය අභූත චෝදනා හැර කිසිවක් උසාවිය ඉදිරියේ ඔප්පු කරගන්න බැරි නීතිමය යාන්ත්‍රණය ඇතුලේ පොලිස් ක්‍රියාදාමය ඇතුලේ සනාථ කරගන්න බැරි දේවල් පමණයි ආවේ. දැන් ඒ වුන් නැවත පෙරලා අහනවා ඔබත් හොරු අල්ලනවා කියලා කිව්වා නේද? දැන් අයි අල්ලන්නේ නැත්තේ කියලා. දැන් 2015 ගෙන ගිය ක්‍රියාවලිය තමයි ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරු ලංකාවේ දේශපාලනයෙන් අයින් කිරීම. ඒ ආණ්ඩුවත් එක්ක ඒ සංවර්ධනාත්මක අභිමුඛ ගමන යන ක්‍රියා කරපු පිරිස් අඩපණ කිරීම. ඒ අඩපණ කිරීම ඇතුලේ මොකද්ද කළේ? අර මෙතුමාලා කිව්වා වගේ සියලු රාජ්‍ය ආයතන බාර දුන්නේ ඉතාම අකාර්යක්ෂම දැක්මකින් තොර ක්‍රියාකාරීත්වයකින් තොර පිරිසකට. ආර්ථික කඩාවැටෙන නිසා. ඔවුන් ඇත්ත වශයෙන්ම අපි රාජ්‍ය ආයතන මෙහෙවනකොට තේරෙනවා පහුගිය අවුරුදු 5 ඇතුලේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් කරන්න. කිසිදු දැඩි අදහසක එල්බිලා ඉඳලා නැහැ. කියන්නේ ඒවා තීරණ ගැනීමට ශක්තියක් නොතිබුණු වමනාවෙන් මගහැරපු ආයතන අප්‍රමාණයි. ඉතින් ඒ තත්ත්වය ඇති වුණේ අර ඉතාම කාර්යක්ෂම වැඩ කරපු මිනිස්සුන්ට සමාජයේ තිබිච්ච ගරුත්වය නම්බුව විනාශ කරන වැඩ පිළිවෙලක්. මේක ඉතාම සියුම් සමාජ සංහාරයක්. ඒ කියන්නේ චෝදනාවකට ලක් වෙන කෙනෙක් අද උදේ පත්තරේ යනකොට මෙන්න අහවලාට නඩු අද උසාවියට ඉදිරිපත් කරනවා කියලා ඔවුන්ගේ සමාජ පද්ධතියම කඩා වැටෙනවා. බිරිඳ, දරුවෝ, නෑදෑයෝ, දෙමාපියෝ මේ අපි බොහෝ දෙනාට එවැනි අත්දැකීම් තිබෙනවා. සමාජයක් හිතන්නේ එහෙම නෙවෙයි. අපිත් එක්ක දිවෙන් දිව ගාගෙන ඉන්න මිනිස්සු පවා හිතනවා ආ මුන් දිනු වෙලා තින්නේ මෙහෙම තමයි. හැබැයි ඔහු නිදොස් කොට නිදහස් වෙන දවසට පත්තරේ පොඩි කෑල්ලකවත් එන්නේ නැහැ. හෙඩ්ලයින් නිවුස් එකක් නෙවෙයි ඒක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාදාමයත් හොරු ඇල්ලීම පිළිබඳව ආපු යාන්ත්‍රණයත් එක්තරා ආකාරයකින් ලංකාවේ වේගාත්මක නැගීම පාලනය කිරීම සඳහා ගෙනා මැතිවරණමය නැත්නම් දේශපාලනමය ප්‍රචාරණවාදී ව්‍යාපෘතියක්. වර්තමානයේ මොකද වෙන්නේ? වර්තමානයේ වෙන්නේ මම දැන් කොමිෂන් සභා ගණනාවක් වත් කළා. ඒවැ වාර්තා මේ වෙනකොට එළියට එමින් තිබෙනවා. කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කිසිදු අනෛතික මැදිහත්වීමකින් තොරව අනෛතික ආයතන පිහිටවීමකින් තොරව විමර්ශන පටන් ගන්න තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ මේ ලෝකයේ නීති පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය. අපි අතපොවන්නේ නැත්තම් බලහත්කාරය පාවිච්චි කරන්නේ නැත්තම් සමාජයට හිතෙනවා මේ ක්‍රියාවලිය යන්නේ නැහැ කියලා. නැහැ, එහෙම නැහැ. මොකද මම දන්නවා අතිශයින්ම අධිකරු ජනාධිපතිතුමා වංචා, දූෂණ, හොරකම් කියන ක්‍රියාවලියට අතිශයින්ම විරුද්ධ කෙනෙක්. අතිශයින්ම විරුද්ධයි. දැන් මේ ඉදිරි කාලය ඇතුළත එවැනි අය ඉතාම දැඩිව මම හිතන්නේ නීතිය ඉදිරියට යාමේ සම්භාවිතාව සහිතයි. ඒ නිසා තමයි අර මේ ආචාර්ය පියත්බන්දු කිව්වා ඔය සිස්ටම් හැදීම පිළිබඳ කාරණාවේදී තියෙන ප්‍රධාන අරමුණක් මේක. සේවා සැපයුම් සපයන්නා සහ සේවා ලාභී අතර තියෙන සම්බන්ධතාව භෞතික වෙන තරමට එකිනෙකා මූණට හමු වෙන තරමට තමයි වංචා දූෂණ ඇති වෙන්නේ. ඒ නිසා විශාල ක්‍රියාවලියක් ආරම්භ වෙලා තිබෙනවා. හැබැයි බොහෝ දෙනා මේ ක්‍රියාවලිය දකින්නේ නැහැ. ඒ නිසා ඉතින් අර මැතිවරණයක් කෙනෙකුට ඕවා ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මම දන්නේ පෙරලා ප්‍රශ්න කළ යුත්තේ ඒ කාරණාව සඳහාම ආපු ආණ්ඩුවකටත් ඒක කරන්න නැතුව අද අපෙන් අහනවා මේ රජයෙන් අහනවා දවස් 100ක් ගත වෙන ආණ්ඩුවෙන් මේවා කළාද කියලා. හැබැයි මම හිතන්නේ ඔබ බලාපොරොත්තු වෙන්න යමෙක් කොතනක හෝ වංචාවක් දූෂණය කළා නම් ඒ මොන ආණ්ඩුවේද, මේ ආණ්ඩුවේද, ඉස්සෙල්ලා ආණ්ඩුවේද, ඊටත් ඉස්සෙල්ලා ආණ්ඩුවේද නැතුව නීතිය ක්‍රියාත්මක වෙයි. නීතිය ආධිපත්‍ය සුරකින්න රටක් අවශ්‍යයි. ඒක බලාපොරොත්තු වෙන දෙයක් ලෝකේ. අපේ තරුණ පරම්පරාව, අපේ දරුවෝ මේවා තමයි ඉල්ලා සිටින්නේ. ඡන්දදායක පදනම වෙනස් වෙලා. ඒ දරුවෝ ඉල්ලන්නේ නැහැ හාල්සලා කියන නිකන් දෙන ආණ්ඩුවක්. ඒ දරුවෝ ඉල්ලන්නේ නැහැ රජයේ රස්සාවක් දෙන ආණ්ඩුවක්. ඔබ බලන්න පාසල් වලින් එළියට බහින දරුවෝ අද මොනවද කරන්නේ? ඔවුන් රාත්‍රී භාගය පුරා ඇමරිකාවේ තිබෙන විවිධ වීඩියෝ නිෂ්පාදන සමාගම් වලට දේවල් නිර්මාණය කරන දරුවෝ කොච්චර ඉන්නවද? ලක්ෂ ගණන් ගෙදරින් ඉඳලා උපයන දරුවෝ ඉන්නවා. සංස්කෘතිය වෙනස් වෙලා. ඔව්. ඒ නිසාම තමයි අර ෆෝත් පොලිටිකල් කියලා කියන්නේ ඒ પરම්පරාවත් එක්කම දේශපාලනය මගින් ඉල්ලා සිටින දේවල් වෙනස් වෙනවා. නිදහස, සමානාත්මතාව මේ ආදී දේවල් තමයි ඕන් බලාපොරොත්තු වෙන්නේ. තවත් ආණ්ඩුව පැත්තට එන චෝදනාවද ඔබතුමාගේ මේ අමාත්‍යංශ විශේෂයෙන් පරිබාහිර ගැටලු මම මේ අහන්නේ ආචාර්ය ප්‍රියබන්දු වික්‍රමහත්මයා මේ දැන් ආණ්ඩුව වැට් එක 115 ඉඳලා 8 දක්වා අඩු කරා. හැබැයි මිනිස්සු කඩේට පොළට ගියාම ඒ ලාභේ දැනින්නේ ආණ්ඩුව ගත්ත මොඩ තීරණයක් නෙමෙයික. ඇත්තටම මේ ඔය බදු අඩු කිරීම කියන එක ඊටාම සංකීර්ණ අධ්‍යයනයකට පස්සේ ගත්ත තීන්දුවක්. මේක නිකන් ආවට ගියාට දේශපාලන ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක රටේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න ඊටාම සැලසුම් සහගතව සංවිධානාත්මකව කරන ලද වැඩපිළිවෙලක්. මේකෙදී බැලු බැලමට පේන්න පුළුවන් බදු අඩු කරපු ගමන් ඍජු ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ඕන කියලා. සමහර ප්‍රතිලාභ ඍජුවම ලැබෙනවා. ඇත්තටම දැන් උපයන විට ගෙවීම් බදු වගේ ඒවා ප්‍රතිලාභ ඍජුව ජනතාවට ලැබිලා තියෙනවා. නමුත් මේ වැට් වගේ ඒවා ප්‍රතිලාභ ලැබීම යම් විදිය ප්‍රමාද වෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද හේතුව දැන් රටට 115ට වැඩ ගෙවලා ගෙනාපු භාණ්ඩයක් තිබුණොත් එහෙම ඒ භාණ්ඩය විකිණීමේදී අර ගෙන්නපු සමාගමට එකවර 108ට අඩු කරලා ගෙන්නන් විකිණීමට ඉඩකඩක් නැහැ. නමුත් රජය පහුගිය කාලය පුරාවටම මේ වෙළඳ ආයතන පරීක්ෂාවට ලක් කරලා මේ අසාධාරණ ලෙස මේක දාලා තිනවා නම් ඒව අඩු කරන්න අවශ්‍ය කටයුතුත් කරගෙන යනවා. ඒතකොට මේක ක්‍රමානුකූලව ඉදිරියේදී ඇත්තටම මේ ව්‍යායාමයේ ප්‍රතිඵල වසරකට පස්සේ තමයි අපිට නිවැරදිව ලෙසම ලබා ගන්න පුළුවන්. මොකද දැන් රටේ අපේ පේමසිරි මහත්තයා කිව්වා වගේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටලා. කොන්ත්‍රාත්කරුවන් ඊටාම අමාරු තත්යකට වැටලා තියෙන්නේ. ව්‍යාපාරිකයා සාමාන්‍ය සිල්ලර වෙරෙන්දා පාරේ මේ බඩු විකුණන සුළුම ව්‍යාපාරිකයාගේ ඉඳලම ඉතා දරුණු ලෙස කඩා වැටලා. හේතුව ජනතාවට වියදම් කරන්න මුදල් නැහැ. ඒතකොට ජනතාවට වියදම් කරන්න මුදල් නැති වුණාම අර ව්‍යාපාරිකයාගේ ආදායම අඩු වෙනවා. ව්‍යාපාරිකයාගේ ආදායම අඩු වෙනකොට ආදායම් බදු අය කරන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. අපි බොරුවට ආදායම් බදු දාගෙන හිටියට අවසානයේ රාජ්‍ය ආදායම් ක්‍රමානුකූලව අඩු වෙනවා. සරලම උදාහරණේ 2019 වසරේ අපේක්ෂිත බදු ආදායම ට්‍රිලියන 2ක්. නමුත් ලැබුණේ 130කට වඩා අඩුවේ. එතකොට අර විදියට ගියා නම් හරියට හම්බෙන්න ඕනේ. අර ඒ ක්‍රමයට ගියා නම් 2020 මං හිතන්නේ ට්‍රිලියන 1කවත් බදු ආදායමක් ගන්න පුළුවන් රටේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉතුරු වෙයි කියලා. ආදායම් ලැබෙන පිරිසක් ඉතුරු වෙයි කියලා. රැකියාව විශාල වශයෙන් නැති වුණා. මෙන්න මේක නැති කරන්න තමයි මේ බදු අඩු කරලා මේ චක්‍රය නැවත සැරයක් යාවත්කාලීන කරන්න කටයුතු කරේ. මේකේ වරප්‍රසාදය ලැබෙන්නේ ජනතාව අතර ගැවසෙනකොට මුදල් ඒ අය මේක වියදම් කරනවා. කවුරුත් කවදාවත් මේ මුදල් ටික බැංකුවක දාලා ගොඩ දාගෙන ඉන්නේ නැහැ. ළමයාට පොට්ටියක් අරන් දෙනවා, ඇඳුමක් අරන් දෙනවා, බෑග් එකක් අරන් දෙනවා, අලුතෙන් පන්තියකට යවයි, වාහනේ අලුත් කරයි, නිවසක් හදන්න ගනි, නිවාස ණයක් ගන්න පටන් ගනි, ඇඳුමක් ගන්න පටන් ගනි. මෙතකොට තමයි මේ ආර්ථික චක්‍රය මේ කරගෙන පටන් ගන්නෙ. එතකොට තමයි ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ. මේ රජයේ ප්‍රතිපත්තිය ජනතාව මත බදුබර පටවල ආදායම ලබලා ඒ ආදායම රජයේ වියදම් සඳහා යොදා ගන්න නෙමෙයි. මේ රජයේ ප්‍රතිපත්තිය තමයි සරල බදු ක්‍රමයක් තුලින් ප්‍රසාරණය වෙන ආර්ථිකයක් ඇතුලේ ආදායම් වැඩි කරලා ආයෝජකයන්ට හිතකර පරිසරයක් හදලා අන්න ඒ තුලින් ලැබෙන ආදායම මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය දුවන්න පාවිච්චි කරනවා. එක උදාහරණයක් කියන්න කැමති. ඔය මුලින් තිබුණු බදු ප්‍රතිපත්තිය තුළ මේ රටට ආපු ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් රටේ ආයෝජන කරේ නැහැ. ඔබ දකින අද මේ ඉදිවෙන සියලු ගොඩනැගිලි 2015ට කලින් අනුමැතිය දීලා ආරම්භ කරපු ව්‍යාපෘති. ඊට පස්සේ ව්‍යාපෘතිය පටන් ගන්න බැරි වුණේ ඒ බදු ක්‍රමවේදය නිසා. ඒ ව්‍යාපාරිකයාගේ ප්‍රතිලාභ හරිම පහළ මට්ටමක තිබුණේ. එක ප්‍රධාන හෝටල් සමාගමක් ව්‍යාපෘතියක් පටන් ගන්න තමන්ගේ මූල්‍ය අධ්‍යයනය කරලා බැලුවාම එයාට ඒකේ වියදමට සාපේක්ෂව රිටර්න් එක IRR එක ආවේ 104ක් විතර. නමුත් මේ රජය පත් වුණාට පස්සේ කරපු මේ බදු සංශෝධනයත් එක්ක ඒක 114ට වැඩි වුණා. මේ අතහැරලා දාලා මේ රටේ ආයෝජනය නොකර යන්න හිටපු ව්‍යාපාරිකයා තීරණය කරා මේ වර්තමාන තත්ත්වය ඇතුලේ මට මේ ව්‍යාපාරය කරන්න පුළුවන් කියලා. ඔන්න ඕක තමයි අපිට ඕන. දැන් අද අපේ රටට අවශ්‍ය රජය ජනතාව හුරං කනවා වෙනුවට ආයෝජකයේ රටට ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරලා ජනතාව මත ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි කරලා ආර්ථිකය ප්‍රසාරණය කරලා දියුණු රටක් ඇති කරලා ඒ දියුණු රට තුලින් ජනතාවට හානියක් නොවන ආකාරයට අබා ගන්නා වූ බදු ප්‍රතිපත්තියක් මතින් රට සංවර්ධනය කරන්න ඒකේ ප්‍රතිලාභ දැන් ලැබෙනවා තව අවුරුද්දකින් මේකේ ඉහළම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මට්ටමට මේ රට එයි කියලා තමයි අපේ විශ්වාසය. ඔබතුමා කියන දැන් ඡන්දෙකුත් වෙන නිසා ඕනනම් ආණ්ඩුවට තිබුණා රටින් ගෙනල්ලා හරි බඩු ටික අඩු කරලා පෙන්නන්න ඊට වඩා නිකන් ගහක් වවල පෙන්නවා මේක ඊට පස්සේ අවුරුද්දකින් හමාරකින් කඩා ගන්න කියලා. ඒක ඇත්තටම ඒ ක්‍රමයේ ගොඩක් තව දේවල් තියෙනවා. විදේශීය නිෂ්පාදන රටට ගෙන්වීම සීමා කිරීම, දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම, විශේෂයෙන් කෘෂි නිෂ්පාදන ආනයනය සීමා කිරීම මේවායේදී කෙටි කාලීන අර්බුද ඇති වෙනවා. නමුත් දීර්ඝ කාලීනව මේ ප්‍රතිලාභ රටේ හැමෝටම ලැබෙනවා. නිෂ්පාදකයා රැකුණොත් තමයි නිෂ්පාදන පුළුල් කරන්න පුළුවන්. දැන් තිබිච්ච ක්‍රමයට ඒක උනේ නැහැ. ඒකේ දැන් සරලව එළවලු මිල වැඩි වෙනකොට කියනවා මේ ආණ්ඩුව වෙනස් වුණාම එළවලු මිල වැඩි වෙනවා කියලා. එළවලු මිල වැඩි වෙන්න බලපාපු ප්‍රධාන සාධකය මම හොඳ හැටි ගොවිතැන් කරපු පවුලකින් එන්නේ මම දන්නවා ගොවිතැනේ තියෙන ගැටලු ටික. ගොවියට පොර ටික නිසි වෙලාවට ලැබුණේ නැති වුණාම ගොවියා වගා කරන්නේ නැහැ. වෙළඳ බලක් නැති වුණාම ගොවියා වගා කරන්නේ නැහැ. ගොවියෝ විශාල වශයෙන් ඔබ ගිහින් බලන්න වගාව අතහැරලා දාලා පුරන් වෙච්ච බිම් තියෙන්නේ. දැන් තමයි මේ නැවත සැරයක් මේ පුරන් බිම් ගොවි බිම් බවට පරිවර්තනය වේගෙන යන්නේ. ඒකට හේතුව පරිසරය හැදිලා තියෙනවා දැන් අපේ රටේ මේ නිෂ්පාදන ගොඩනංවන්න අලුතෙන් රටේ තියෙන සම්පත් ටිකට වටිනාකම එකතු කරලා රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනංවන්න. මේවා තමයි රටකට තියෙන්න ඕන අපි නැගිටින්න ඕන අපේ හයියෙන්. එහෙම නැතුව අපි මූද දිහා බලාගෙන එන ටික කාලා ජීවත් වෙන පිරිසක් බවට පත් වුණොත් මේ වැව්දාග වමුණු හදපු අපේ රටේ අපිට හරි ලැජ්ජාවට පත් වෙන්න ඕන. නමුත් අපේ අලුත් නායකත්වය අලුත් රජය ඒක නැති කරලා අපේ අර නැති වෙච්ච අභිමානය ගොඩනගලා අපි නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටක් හදන්න තමයි දැන් අරගෙන යන්නේ. හොඳයි. ප්‍රේමසිරි මහත්මයා මම අර කලින් කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවනේ දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා. හැබැයි මැද මුලට යන ඔය අතරේ ඉන්ටර්චේන්ජ් එකක් එහෙම නැත්නම් හුවමාරුවක් කළා නේද? ඇත්තටම අපි ගත්තම මම පැහැදිලි කරන්නම් මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ පහුගිය සතියේදී අපි ජනතාවට විවෘත කරා. මෙය කිලෝමීටර් 96ක් දිගින් යුක්තයි. මාතර ගොඩගම පාලටුවේ ඉඳලා හම්බන්තොට දක්වා කිලෝමීටර් 96ක් තියෙනවා. ඒකෙන් මත්තල ගුවන්තොටුපළ පැත්තටත් වෙනම මාර්ගයක් අපි සකස් කරලා තියෙනවා. මේ මාර්ගයේ බරවකුමුක ඉඳලා හම්බන්තොට දක්වා කොටස පසුගිය රජය නොවැම්බර් මාසෙදී කඩිමුඩියේ විවෘත කරා. ඇත්තටම වැඩ අවසන් කිරීමකිනුත් තොරව. නමුත් ඒක මම හිතන්නේ මේ මාර්ගයේ කොටසක් කියන්නේ මාතරින් ඉවර වෙච්ච මාර්ගය ආපහු පටන් ගන්නවා බරෝකුමුකේ ඉඳලා හම්බන්තොටට. ඉතින් මේක මම හිතන්නේ කිසිම තර්කානුකූලව ගත්තත් ඒ විවෘත කිරීම කිසිම ඵලදායී කාරණයක් වෙන්නේ නැහැ. ඉතින් නමුත් අපි මේ අමාත්‍යංශය බාරගත්තයින් පස්සේ අපි දැකපු දේ තමයි මේ අවිධිමත් ආකාරයට මේක කරලා තිබුණේ. නමුත් අපේ බලාපොරොත්තුව වුණේ මේ මාර්ගය ඉතා ඉක්මනින් ජනතාවට විවෘත කිරීමට. මොකෝ විශාල ඉල්ලුමක් මේ මාර්ගය සඳහා තිබුණා. අද ඔබට දකින්න පුළුවන් මේ මාර්ග කොටස කොයිතරම් වාහන ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා. ඒතර මේ මාර්ගයේ දැන් අපි ඉස්සෙල්ලා තිබුණ මාර්ගයේ ගොඩගමින් තමයි අපි මාතරට පිවිසුනේ. මාතරින් ඇතුළුනේ ගොඩගමින්. එතකොට දැන් අපි මේ ඉන්ටර්චේන්ජ් එකේ මෙතන ඉන්ටර්චේන්ජ් එකේ තවත් කොටසක් අපි එකතු කරා. ඒ එකතු කරේ ගොඩගම පාලටුව කියන කෑල්ල. ඇත්තටම දැන් එතකොට දැනට තියෙන පැවතිච්ච ගොඩගම ඉන්ටර්චේන්ජ් එක ක්‍රියාත්මක වෙන්නේ කොළඹට එන වාහනවලටයි හම්බන්තොට සිට එන වාහනවලටයි පමණයි. මේ ගොඩගම පාලටුව කියන එක කොළඹ සිට එන වාහනයි හම්බන්තොටට යන වාහනවලටයි තමයි ඒක මේ වෙලා තියෙන්නේ. සමහරු කියනවා මේ පරණ ගොඩගම ඉන්ටර්චේන්ජ් එක නැති වුණා කියලා. එහෙම එකක් වෙලා නැහැ. තොට මේක ගොඩගම ඉන්ටර්චේන්ජයක් තියෙනවා. ඊළඟට තියෙන්නේ අපරැක්ක ඊළඟට තියෙනවා බෙලියත්ත ගාවට බැදිගම, කසාගල, අඟුණකොළ පැලැස්ස, බරව කුඹුක, එතකොට සූරියවැව, මත්තල හම්බන්තොට තියෙන්නේ. එතකොට මේකේ මුල් සක්්‍යතා අධ්‍යයනය කරේ මේ මාර්ගයේ 2011 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලය මගින්. ඒ විශ්වවිද්‍යාලයෙන් හඳුනාගෙන තියෙනවා මේ මාර්ගයේ මේ අන්තර්හුවමාරු ස්ථාන කොච්චර ඉන්ටර්චේන්ජස් කොච්චර එන්න ඕනද කියලා. ඒතර ඒගොල්ලෝ හඳුනාගෙන තිබිච්ච එක ඉන්ටර්චේන්ජයක් තමයි මේ අපි අතින් අතහැරලා තියෙන කපුදුව කියන එක. ඒක එන්නේ මාතර හක්මන පාරේ ගොඩගමයි අපරක්කයි අතරේ. ඒතර ඒ වගේම මේ feasibility study එකේ තිබිච්ච තවත් මේකක් තමයි මේ බැදිගම කියන එක. බැදිගම කියන අන්තර්මාරු මධ්‍යස්ථානයේ ඉන්නේ බීරකටිය තංගල්ල මාර්ගයේ. එතකොට අපි මේ මාර්ගයේ අන්තර්මාරු මධ්‍යස්ථාන තියෙනවා. එකක් තමයි මාතර අකුරැස්ස ගොඩගම. එතකොට අපරැක්ක එන්නේ මාතර යටියන, බෙලියත් එනෝ බෙලියත් වලස්මුල්ල, ඊළඟට බැදිගම එනවා තංගල්ල වීරකැටිය, ඊළඟට කසාගල එනවා රන්න වීරකැටිය, බරව කුඹුක එනවා නෝනගම පැල්බඩුල්ල. මේ ආදි වශයෙන් තමයි අපි මේ අන්තර්මාරු මධ්‍යස්ථාන දැම්මේ. බැදිගම ඉන්ටර්චේන්ජ් එක මුලින් feasibility study එකේ තිබුණට මේක මොන ආකාරයකින් හෝ මේකත් අතහැරලා තියෙනවා. ඉතින් නමුත් අපි වටහාගත්තා මේ කපුදුවයි මේ බැදිගම කියන ඉන්ටර්චේන්ජ් දෙකයි අත්‍යවශ්‍යයි කියලා. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් අපි මෙතන වටරවුම් මාර්ගයේ හදද්දී කොට්ටාව සිට අපි මේක හැදුවේ අදියර 3කින්. කොට්ටාව කඩුවෙල කඩවත ගෙරවල පිටිය. මේ මුල් අවස්ථාවේදී මේකේ තිබුණේ නැහැ. මේ තිබුණේ ඇත්තටම කොට්ටාව සිට කඩුවෙල දක්වා තිබුණේ මැද කිසිම ඉන්ටර්චේන්ජ් එකක් නැහැ. ඇත්තටම කඩුවෙල එන්නේ මේ කැලණිය බියගම පාරට ආවේ. නමුත් අපි දැක්කා මේ අධිවේගී මාර්ගය මේ නාගරික ප්‍රදේශයක් කරා යනකොට මේ අන්තර්මාරු මධ්‍යස්ථාන වැඩි කර තරමට තමයි මේකට මිනිස්සු පාවිච්චි කරන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි අතුරුගිරිය අන්තර්මාරුව හැදුවා. ඒ වගේම මාළඹේ කඩුවෙල මාර්ගයට අන්තර්මාරුවක් හැදුවා කොතලාවල කියලා. ඒක ඇත්තටම අර්ධ අන්තර්මාරුවක්. දැන් අද බලන්න අතුරුගිරිය ඉන්ටර්චේන්ජ් එක කොච්චර දෙනෙක් පාවිච්චි කරනවද කියලා. ඉතින් අපි මේ අධිවේගී මාර්ග හැදුවට වැඩක් නැහැ. මේක ජනතාවට ප්‍රතිලාභයක් නැත්තම්. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන මේ අධිවේගී මාර්ගවලට වාහන ඇතුල් කිරීමත් පිට කිරීමත්. විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ග අපි හදන ප්‍රධාන අරමුණ වෙන්නේ මේ කාර් පාවිච්චි කරන අයට විතරක් යන්න නෙමෙයි. මේක ඇත්තටම භාණ්ඩ ප්‍රවාහණයට තමයි මේක ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ. ඒතර අපි තංගල්ල වීරකැටිය මාර්ගය ගත්තොත් මේ බැදිගම ඉඳලා තංගල්ලට තියෙන්නේ කිලෝමීටර් 6යි. තංගල්ල මේ දකුණු වෙරළ තීරයේම තියෙන්නේ සංචාරක හෝටල විශාල සංඛ්‍යාවක්. මේ සංචාරකයන් සඳහා අත්‍යවශ්‍යම ඉන්ටර්චේන්ජයක් වෙනවා මේ බැදිගම. ඉතින් අපේ මේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ පිහිටුණාට ඉතින් ඒක මේකට ආඳා ගැනීම මම හිතන්නේ සාධාරණ නැහැ. දැන් අපි ජීවත් වෙන ප්‍රදේශයට interchange එකක් වැටුනම මේ අපිට හදන interchange එකක් නෙමෙයි. මෙතන තංගල්ල වීරකැටිය මේ අම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ දහස් ගණනක ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවට තමයි මේක සේවය කරන්නේ. ඒ අතරේ සුවිශේෂ පුද්ගලයන්ටත් මේක ප්‍රතිලාභය ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ඊටමත් වැරදි විවේචනයක් කියලා මම නම් දකින්නේ. ඒ කියන්නේ මේ අපි කරලා තියෙන්නේ මේක මේ අධිවේගී මාර්ගයේ පුළුවන් තරම් වාහන ඒකට ඈඳා ගැනීමට තමයි මේ ප්‍රයත්නය දරලා තියෙන්නේ. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන මේ අපි අගය කළ යුතු දේ අගය කරන්නේ නැහැ සමහර අය. මේ මාර්ගය තමයි මම හිතන්නේ දකුණු ආසියාවේ තියෙන ප්‍රධාන වරායවල් දෙකක් එකට යා කරන ප්‍රධාන අන්තර්ජාතික ගුවන්තොටුපොළවල් දෙකක් යා කරන මාර්ගය. ඉතින් මේ මාර්ගය අනාගතයේදී මම හිතන්නේ සුවිශාල දායකත්වයක් මේ රටේ ආර්ථිකයට දෙනවා. විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ අපිට මේ අතරම මේකේ අපේ වාහන හසුරුවීම පොලිසියත් එක්ක අපි කරන්නේ විශේෂ කාර්ය බලකාය තමයි මේ මාර්ගවල ගිනි දිවීමේ ඒ වගේම අනතුරු වැළැක්වීමේ ක්‍රියාදාමයේ යෙදෙන්නේ. ඉතින් පොලිසිය දැන් අපිට කියන දේ තමයි පුළුවන් තරම් ගන්න මේ ප්‍රිකෝෂන්ස් ගන්න මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කන්ටේනර් රථ විශාල සංඛ්‍යාවක් ඒ වගේම තෙල් බවුසර් ගෑස් ඊළඟට ඔක්සිජන් මේ වගේ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මේවා තියෙන හින්දා අපි අර ක්‍රමවේද භාවිතා කරන්න ඕන අනතුරක් සිදු වුණොත් මේවා කරන්න කියලා. ඉතින් මේවා තමයි මේකේ ප්‍රතිලාභය. ඔව් ප්‍රතිලාභ පිළිබඳව අපි ටිකක් විමසිලිමත්ව කල්පනා කරන්න ඕනේ. නැත්නම් අර රත්තරන් වලින්ද මේ පාරවල් හැදුවේ කියලා වගේ පුහු තර්ක සහ හානිකර තර්ක වලට අපි ගියොත් මහ විනාශයක් වෙන්නේ නැවත වතාවක්. දැන් ප්‍රේමසිරි මහත්මයාගේ පැහැදිලි කිරීම එක්ක අපිට හිතෙන්නේ මේ දක්ෂිණ අධිවේගී මාර්ගය වෙනත මේ කටුනායක සිට මත්තල දක්වා මේ අධිවේගී මාර්ගය අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ආර්ථික සංවර්ධනයේ කෂේරුකාව කොඳු ඇට පෙළ බවට පත් වෙනවා නේද කියන කාරණාව සූදානම් විරාමයක් ලබන්න සංවාදයේ. අපිට මේ අන්තර් සංවාදයක් තියෙනවා. ඒ කියන්නේ සංවාද අතරේ විරාමයන් අතරෙත් අපිට බොහෝ සංවාදයන් තියෙනවා. ආචාර්ය ජගත් ඇල්ලවත්ත මහත්මයා වගේම ඉංජිනේරු RWR ප්‍රේමසිරි මහත්මයා සහ ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයා අද සංවාදයට අපි ආරාධනා කරලා තින්නේ ආණ්ඩුවේ මුල් දින 100 තුල ඇතිවෙච්ච පරිවර්තන මෙතන කරපු කාර්යභාරය ප්‍රමාණවත්ද නැද්ද? කියන්නේ ඔබ ඡන්දය දුන්නා නම් ඔබේ ඡන්දයට වළංගුභාවයක් වටිනාකමක් ලැබිලා තියෙනවද? නැත්නම් ඔබ ඡන්දය නොදුන්නා නම් ඔබට ඔබේ තීරණය පිළිබඳව නැවත හිතන්න පෙළඹවීමක් ඇති කරනවාද? දැන් භෞතික සංවර්ධනය පිළිබඳව කතා කළා ආචාර්ය ජගත්වලවත්ත මහත්මයා. දැන් මේ කියපු භෞතික සංවර්ධනයේ සමාජීය විද්‍යාත්මක වැදගත්කමකුත් තියෙනවා. ඒක පිළිබඳව ඔබට අදහස් ඇති? අනිත් එක දැන් හෙට උදේ වෙද්දිත් සමාජලාවට උපාධිධාරියෙක්ගේ ගෙදරට පත්වීම ඇවිල්ලා ඇති. නිශ්ශබ්දවම රස්සාවල් ටිකක් දෙනවා. මේක දැවැන්ත පීවරක්. ඔව් මම හිතන්නේ මම විශේෂයෙන්ම කැමතියි මේ ප්‍රේමසිරි මහත්තයා කිව්වා වගේම දැන් මේ බොහෝ වෙලාවට මේ ඊළඟට ආපු ප්‍රශ්නයක් තමයි පහුගිය රජයේ කාලේ මේ මහා අධිවේගී මාර්ග කන්නද කියලා. ඒ කියන්නේ පාරවල් වල මිනිස්සුන්ට මේකට ඇතුළු වෙන්න බෑ. සමහරලාට ඉඩම දෙකට බෙදිලා. ඒ නිසා මේක පොදු ජනතාවට ඵලදායීත්වයක් නැති. ඒ කියන්නේ අපේ ඉඩම උඩින් යනවා අධිවේගී මාර්ගයක් අපිට ඒක ප්‍රතිලාභයක් නැති ආකාරයට තමයි කතා කළේ. දැන් ඇත්ත වශයෙන්ම ඊට කලිනුත් මෙතුමා පැහැදිලි කරා අර මහාමාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදනකොට ඔබ බලන්න අඩුම ගානේ බත් පැකට් එක දෙන්න අහල පාල ගෙදර මිනිස්සයා කඩයක් දාගන්නවා. බුලත් පිට විකුණනවා. සිගරට් එකක් වීදි ටිකක් විකුණනවා. ඊළඟ ඒ සල්ලි ටික යන්නේ ඇත්තටම ගමට. ඒක යන්නේ නැහැ අන්තර්ජාතික කොන්ත්‍රාත් කරුවෙකුට. මොකද මේ දේශීය කර්මාන්ත කරුවෝ තමයි මේක වැඩ කරන්නේ. ඊළඟට පාරේ පස් පුරවන්නේ, පටවන්නේ, අදින්නේ ඔක්කොම මේ සමාජායකත්වයේ ලැබෙන ගමේ මිනිස්සුන්. ඒ කියන්නේ විශාල ආර්ථික ප්‍රතිලාභයක් මේ සෑම සමාජ සංවර්ධන කාර්යයක් එක්කම එක පැත්තකින් ගමට ගියා. දෙවනි කාරණාව තමයි මේක ඇත්තටම මේ හුදෙක් මාර්ග සංවර්ධනය පිළිබඳ නවෝදයක් විතරක් නෙවෙයි. මේ හරහා ගොඩනැගෙන්නේ අලුත් මාර්ග පද්ධතියක්, network එකක්. එතකොට ගමේ ඈතම ගොවියාගේ ඔහු වවන බුලත් ටික, මල් ටික, බඩ ඉරිඟු ටික එදා හවස් වෙනකොට ඩුබායි වලට හරි කොහේ හරි රටින් බැහැර වෙළඳපළකට ගෙනියන්න පුළුවන් අන්තර් සම්බන්ධීකරණය ගොඩනගෙන. අලුතෙන් වරාය දෙකක් හැදිලා තියෙනවා. ගුවන් තොටුපළ හැදිලා තියෙනවා. මේකට තමයි යන්නේ. ඊළඟට බලන්න මේ ඇක්සස් රෝඩ් කියන එක. ඒ කියන්නේ ප්‍රවේශ මාර්ග කියන එක. සමහරවිට අපි දන්නවා තමන්ගේ ඥාතියා සමීපතමයා මැරුණාම මිනිය ගෙනියන්න විදිහක් නැහැ කියලා සමාජයේ ලොකු අඳුනාවක් තියෙනවා. ඒක ඇත්ත. ඉස්පිරිතාලට ලෙඩා ගෙනියන්න බෑ. බබාලා වෙන්න ඉන්න කාන්තාව ඉස්පිරිතාලට රැඳින්න බැදී මේ නිසා මේ මාර්ග ඉදිකිරීම යනු හුදු භෞතික කාරණාවකට වඩා සමාජ සංවර්ධනයේ නිරෝගී භාවයේ සහ ප්‍රියමනාප භාවයේ සැහැල්ලු භාවයේ එකමුතුවක්. ඒ එකමුතුවේ ප්‍රතිලාභ ලැබෙන හැටි අපට දකින්නේ ඒක සමුච්චයක් විදියට මිසක වෙන්වෙන් කරලා ගත්තම නෙවෙයි. මාර්ගය හැදුනා, ඒකේ ප්‍රතිලාභය මොකද්ද, ගෙදරට ආවේ කියන එකට වැඩිය අඩුම ගානේ පාරක් තියෙනකොට ත්‍රිවිල් එකක් හද ගන්න. නැත්නම් ඒකට කාර් එකක් ගන්න බලනවා නේ. ඉතින් මේ වගේ එක පැත්තකට කියා මේ සමාජ සංවර්ධන ප්‍රතිලාභය ඔබ දෙවෙනි ඇසූ කාරණා මගින් උපාධිධාරීන්, ඒ කියන්නේ රැකියාන් උත්පාදනය මේක කරන්න පුළුවන් වෙලාවකද මේ කලේ? හැබැයි විශාල පිරිසකට එකවර රැකියා ලැබෙනවා නෑ. මේකේ රැකියා ව්‍යාපෘති වර්ග දෙකක් තුනක් විතර තියෙනවා. එකක් තමයි උපාධිධාරීන්ට රැකියා දීම. පහුගිය අවුරුදු 5ක විතර කාලය තුල උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ. දැන් උපාධිධාරියා අපට තිබෙන රැකියා වෙළඳ පළට ගැළපෙනම උපාධිධාරියාද කියන එක පිළිබඳ විශාල කතිකාවක් තිබෙනවා. හැබැයි දැන් අපට මේ උපාධිය ආපස්සට ගිහිල්ලා නිවැරදි කරන්න බෑ. ඒ නිසා මේ සෞභාග්‍යයේ දැක්මේ බොහෝ ඉඩ වෙන් කරපු ප්‍රදේශයක් අදාසයක් තමයි මානව සම්පත් සංවර්ධනය කියන එක. මම ඊට කලින් කියනොත් මම දන්නේ මට වඩා මේක විද්බන්දු විග්‍රහ කරයි. අර මේ මාර්ග දියුණු කිරීමත් භෞතික පහසුකම් දියුණු කිරීමත් යන්නේහි සැබෑ අර්ථය තමයි භෞතික අවකාශය උපරිමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද කියන එක අලුත් විදිහක්. ඒ කියන්නේ යම් තැනක ඉඩමක් තියෙනවා, ඒකෙන් ඵලදායිත්වය නැහැ. කුඹුරක් තියෙනවා, ඒකෙන් වැඩක් ගන්න විදියක් නැහැ. කර්මාන්ත ශාලාවට ඉඩමක් අවශ්‍යයි, හැබැයි ඒකට යන්න විදියක් නැහැ. මේ වගේ භෞතික අවකාශය නිවැරදිව සහ ඵලදායීව භාවිත කිරීමත් නූතන සංවර්ධනයේ ඉතාම වැදගත් කාරණයක්. ඔබ කිව්ව මේ රැකියා පිළිබඳ කාරණාව ගත්තාම මානව සම්පත් සංවර්ධනය කියන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ ප්‍රථම වතාවට ශ්‍රම සම්පත නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමෙන් ආර්ථික සංවර්ධනය ගෙන එන්නේ කොහොමද කියන එළඹුම ජනාධිපතිතුමාට බොහෝ කාලයක් තිස්සේ තිබිච්ච එකක්. එතුමන්ට අවස්ථාවක් ලැබී තිබෙනවා දැන් ඒ ප්‍රායෝගිකකරණය කරන්න. ඒ නිසා මේ රැකියා ලක්ෂයේ හෝ උපාධිධාරීන් 52000ක රැකියා ව්‍යාපෘතිය කියන එක හොඳින් මතක තියාගන්න මැතිවරණමය පොරොන්දුවක් නෙමෙයි. ඒක උදාහරණයක් විදිහට අපි කියතෝ රැකියා ලක්ෂයේ වැඩසටහන. එහි යෝජනා කරන්නේ මොකක්ද? මේ රටේ ආයතනවල තිබෙනවා රැකියා උදාහරණයක් අපි දැන් කියන සනීපාරක්ෂක කම්කරු, සාමාන්‍ය කම්කරු, ලිපිකරු, රියදුරු. හැබැයි තිබිච්ච බඳවා ගැනීමේ පටිපාටි යටතේ රාජ්‍ය රජයේ රැකියාවන්ට ආයතනවලට සාමාන්‍ය පෙළ සමාන. ගණිතය සමග වැඩ 6.3ක්. මෙහෙම ඉල්ලුවේ මේ තනතුරු සඳහා. එතකොට මොකද වුනේ? බොහෝ පවුල්වල ඉතාම දුප්පත් අගතියෙන් ජීවත් වෙච්ච පවුල්වල දරුවන්ට ගණිතයට ටියුෂන් යවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉංග්‍රීසි වලට විද්‍යාවට ටියුෂන් යවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථයේ සමාජයේ. ඒ නිසා බොහෝ මෙවැනි පවුල්වල දරුවන් සමීක්ෂණමය වශයෙන් පැහැදිලි වෙන කාරණාවක් ඔවුන් ගණිතය අසමත් නැත්නම් ඉංග්‍රීසි අසමත් විභාගය අසමත් විභාගයට පෙනී සිටින්නේ නැහැ. මේ රැකියා ලක්ෂයේ ව්‍යාපෘතිය ඇත්තටම ආරාධනා කරන්නේ ඔවුන්ට, එවැනි පවුල්වල දරුවන්ට. මොකද හේතුව මෙය ලංකාවේ දුගීකමේ රේඛාවෙන් පල්ලෙහාම අඩියේ සිටින පවුල් ලක්ෂයක් සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න පුළුවන් පවුල් බවට පත් කිරීම තමයි මේකේ අරමුණ. ඒක පවුලකට මේ වගේ පවුලක කෙනෙකුට රැකියාවක් ලැබීම යනු ඒ පවුලට විශාල ආලෝකයක්, අවස්ථාවක්, අවකාශයක්. එහි ප්‍රතිඵල මුළු අනාගත පරම්පරාවකට දැනෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘති නිකන් මෙතෙක් ආපු රැකියා ව්‍යාපෘති නෙමෙයි. තමන්ගේ මැතිවරණයේ දේශපාලන පෝස්ටර් ගැලෙව්ව, රැස්වීම් වලට ගිය මිනිස්සු ගෙනාපු පවුල් කේන්ද්‍ර කරගත ව්‍යාපෘතියක් නෙමෙයි. මේ දැනට මේ ක්‍රියාවලිය සිදු වෙමින් යනවා. මම දන්නවා සියලු ග්‍රාම සේවකවරු මේක ඉතා හොඳින් සිදු කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරයා මේකට සමෘද්ධි නිලධාරීන් හෝ වේවා, දේශපාලන නියෝජිතයන් වේවා, අපේ ප්‍රාදේශ සභා පළාත් සභා මන්ත්‍රීවරු වේවා මේකට සම්බන්ධ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු තමයි අධ්‍යයනය කරලා කොළඹට එවලා යන්නේ. ඉතින් අර උපාධිධාරීන්ගේ වැඩපිළිවෙලත් ඒ උපාධිධාරීන්ටත් යම්කිසි පුහුණුවක්, ඔවුන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන තමයි අදාළ රැකියා ශේෂයට ඔවුන් යොමු කරන්නේ. නැත්නම් කතෝලික ආගමිකයා බුද්ධ ශාසන අමාත්‍යාංශයටත් බෞද්ධ ශිෂ්ටාචාරය හැදෑරුවේ කෙනා ඉස්ලාම මේ ආගමික අමාත්‍යාංශයටත් පත් කරන ක්‍රමවේදයක් නෙවෙයි. ඉතා ඔවුන්ගේ දැනුම කුසලතා හඳුනාගෙන නිවැරදි කරන එක. මේකේ පාට පක්ෂ දේශපාලනය නැහැ. මේ 52000 උපාධිධාරීන් ඇතුලේ ඉන්නවා. බාහිර උපාධිධාරීන්, විශ්වවිද්‍යාලවල අවුට් වෙච්ච උන් අය, අවුරුදු ගණනාවක් තිස්සේ අවුට් වෙච්ච අය, ඔවුන් විවිධ පක්ෂ වලට, පාට වලට අයිති අය. ඔව්. මේ ක්‍රමවේදයේ තවත් විශේෂතාවක් අපි දකිනවා. ඒ තමයි පුහුණුවකින් පස්සේ තමයි රැකියාවට බඳවගන්නේ. සුදුසුකමක් එහෙම නැත්නම් බඳවා ගැනීමට යම් කාරණා ටිකක් සලකා බලනවා, නිර්ණායක ටිකක් සලකා බලනවා. ඊට පස්සේ පුහුණුවකින් පස්සේ බඳවාගන්නේ. ඒ වෘත්තියට අදාළ පුහුණුවක් ලබා දෙනවා. දැන් මේක සම්බන්ධ වෙනවා නේද? මේක මතක් කරලා බැලුවොත් අර ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකෙක් විදියට රට පුරා යද්දී හෙලිකොප්ටරේ නතර කරපු තැන් වලට ආපු පිරිස එකතාව කහනවා මේ තරුණයන් පිරිසගේ මොනවද ඔයා ඉගෙනගෙන තියෙන්නේ? රස්සාවක් නැහැ කියලා කිව්වම කියනවා මේ මාස 6ක්වත් මොනවා හරි වෘත්තිය පුහුණුවක් කරන්න කියලා. يعني ඒ මොහොතේ පොරොන්දුව දෙන්න තිබුණා නෑ මං ආවෙන් පස්සේ ඔයාට රස්සාවක් දෙන්නම් කියලා. ඒක කිව්වේ නෑ. මොනහට වෘත්තිය පුහුණුවක් ලබන්න කියලා කිව්වා. එතකොට දැන් බලයට පත් වුණාට පස්සේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය අර එදායේ මැතිවරණය සඳහා යන මොහොතේදී දීපු ස්ථාවරයම තමයි. එතකොට දැන් තවත් කාරණා මේ අතුරු ප්‍රශ්නක ඔබතුමා මේ ලේකම්තුමෙක් නිසා මේ ගැටලුව අහන්නේ. දැන් මේ උපාධිපත් වීම ඊට පස්සේ මේ අනිකුත් පත්වීම් වලට පාර්ලිමේන්තුව විසිරීම බාධාවක් වෙන්නේ නැද්ද? කිසිම බාධාවක් නැහැ. අතරම මේ ව්‍යාපෘති දේශපාලන පදනමකින් තොරව මැතිවරණ කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතුව කලින් ආරම්භ කරලා ගෙදරට ලියුම යවන ආකාරයට සකස් කරලා තියෙන වැඩපිළිවෙලක්. උත්සව නැහැ, උත්සව මුකුත් නැහැ. නිසි අනුමැතියත් එක්ක කරන්නේ අපේ ආචාර්ය ජගත්චුවා වගේ. මේකේ කිසිම දේශපාලන හේතුවක් නෙමෙයි තියෙන්නේ. මේ වැඩපිළිවෙල දෙකේම තියෙන්නේ රටේ රැකියා විරහිත විශාල තරුණ පරපුරකට රැකියා දීම විතරයි. ඒකෙදි කිසිම පාට පක්ෂ ભેදයක් බලලා නැහැ. මේ තුලින් බලන්නේ ඒ 15 මට්ටමේ ඉන්න අය උඩට අරගෙන යන්න විතරයි. හරියට ඒ වගේම තමයි දැන් අර දේශපාලනික අරමුණ සඳහා රැකියා දුන්නා නම් ඒ පහුගිය මැතිවරණයේදී විශාල වශයෙන් නිවාස සංවර්ධන අධිකාරියා සංස්කෘතික අරමුණ වලට බඳව ගත්තා. ඕන් ඡන්දෙ දුන්නේ නැහැ. අද පාරවල් වල රැකියාව සඳහා අර්බුද කරන්නේ මෙවැනි පිරිසිත. ඒක කවදාවත් මැතිවරණයකට රැකියා දීලා ඒ රැකියාවෙන් ඡන්ද දෙන්නේ නැහැ. ඔව්. මොකද මේ වෙනකොට ඒ තරුණ පිරිස වලට කිසියම් චකිතයක්, දෙගිඩියාවක් ඇති වෙලා තියෙනවා. ඡන්දෙන් පස්සේ මේ රස්සාවල් නැති වෙයිද? මේවා ෂුවර්ද නැද්ද ඔය ආදී විදිහට. ඒ මම හිතන්නේ අර පරණ අධ්‍යක්ීම නිසා තමයි. ඔව්. පරණ අධ්‍යක්ීම අපි වෙනස් කරන්න සූදානම්. අපි පාරවල් ගැන කතන්දරයටත් යන්න ඕනේ. ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රමගෙන් විශේෂයට අදාළ කාරණා ටිකකුත් අහන්න ඕනේ. ප්‍රශ්න ටිකක් තියෙනවා. කුණු ප්‍රශ්නේ. ඇල්ල ප්‍රාදේශීය සභාව පවා කුණු ටික දාගන්න තැනක් නැතුව ඉන්නවා. මේ සංචාරක ආකර්ෂණීය ලෝකෙම දිනාගත්ත ඇල්ල ප්‍රාදේශීය සභාව. ඊළඟට වතුර නැති ප්‍රශ්නේ ප්‍රබලයි. ඊට පස්සේ නගර සැලසුම්කරණය පිළිබඳ ගැටලු තියෙනවා. රථවාහන තදබදය මේවා අඩුතරමින් මේවට මුල් පීවර හරි තියලා තියෙනවද? ඔව්, ඇත්තටම තාම හොඳම ප්‍රශ්නයක්. දැන් අපි මේක ගත්තට පස්සේ දැනට කඩිනමින්ම බලපාන ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට මේ කුණු ප්‍රශ්නේ කියන එක. රටේ නගරයක් පාසා නගර සභාවක් ප්‍රාදේශීය සභාවක් පාසා තාම දරුණු ප්‍රශ්නයක් බවට මේ කුණු කැලිකසල ප්‍රශ්නය පත් වෙලා තියෙනවා. මේ රජය සෞභාග්‍ය දැක්ම මැතිවරණ ප්‍රකාශයේදී මේ සියලු ප්‍රශ්න වලට සුන් දෙනවා කියනවා වගේම ඊට පරිබාහිරින් තව දෙයක් අපි කෘෂිකර්මාන්තයට කොම්පෝස්ට් පොර භාවිතය දියුණු කරනවා කියලා කිව්වා. ඒකට මේ දෙක සංකලනය කරලා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි අලුත් ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. දැන් මේකේ මූලික සියලු පර්යේෂණ දේශීය ඥානය දේශීය දැනුම විතරක් භාවිතා කරලා තියෙන්නේ. දැන් අපිට තියෙනවා ගැටලුවක් මේ කුණු ප්‍රතිචක්‍රීකරණය කරාම කොටස් තුනක් එනවා. එකක් දිරණ අපද්‍රව්‍ය, අනිත් එක ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අනිත් එක මේ කිසි දෙයකට නැති භාවිතා කරන්න බැරි කොටස්. ඒකට මේ තුනෙන් දෙකක් ඊටාම ලේසියෙන් හොඳ ආදායම් මාර්ග බවටත් මේ රටේ කෘෂි කර්මාන්තය ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ලැබෙන කොම්පෝස්ට් පොර ප්‍රමාණය භාවිතා කිරීමේ ගැටලු තියෙනවා. එකක් මේකේ තියෙන අර පවුඩර් එක වගේ තියෙන ගතිය නිසා වගාවට යොදන්න අමාරුයි. ඒ වගේම විශාල ප්‍රමාණයක් යොදා ගන්න අවශ්‍යයි. මේකට අපේ ලංකාවේ දේශීය නිර්මාණකරුවෙක් අපිත් එක්ක ඉදිරිපත් වෙලා පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙන ක්‍රමවේදයක්. මේ කොම්පෝස්ට් පොර වල අඩුපාඩුවක් වෙලා තියෙන රසායනික සංඝටක ප්‍රමාණය සමතුලිත කරලා අපි කොම්පෝස්ට් පොර අරගෙන මේ අවශ්‍ය පරීක්ෂණ ටික කරලා ඒ රසායනික සංඝටක ප්‍රමාණය හරියට මැනලා ගොවිතැනට කෘෂි කර්මාන්තයට ඕන අපි වීවගාවට ඕන පොර කොහොමද, කෙසෙල් වගාවට ඕන කොහොමද, එළවලු වගාවට ඕන මොන විදියටද, අල වගාවට ඕන මොන විදියටද කියන මිශ්‍රණය හදලා කැට පොර භාවිතා කරන්න පුළුවන්, කල් තියාගන්න පුළුවන් කැට පොර විශේෂයක් අපි ඉදිරියේදී වෙළඳ පොළට හඳුන්වලා දෙනවා. මේ තුලින් රජයට ප්‍රශ්න දෙකක් විසඳෙනවා. එකක් රජය කිව්වා අපි රටේ සියලු දෙනාට පොර නොමිලේ දෙනවා කියලා. ඒකේ ක්‍රමානුකූලව වසර 5ක් යනකොට සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් පොර දෙනවා කියලා. මේ වැඩපිළිවෙල ඉතාම පාසුවෙන් කරන්න පුළුවන්. ඒතකොට මේකෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මේක අපිට පුළුවන් කුඩා ප්‍රමාණයෙන් මහ පරිමාණයෙන් දෙකෙන්ම කරන්න. ඒතකොට අපි මේක කොළඹ නගරය වගේ නගරාශ්‍රිතව මහ පරිමාණයනුත් කුඩා නගරාශ්‍රිතව සුළු පරිමාණයනුත් ක්‍රියාත්මක කරලා රට පුරාම මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරලා අර දිරණ අපද්‍රව්‍ය ටික හරියට වෙන් කළා නම් කොම්පෝස්ට් පොර හදනවා. ඊටමතරව ප්ලාස්ටික් අපි ප්‍රතිචක්‍රීකරණය කරලා ඉන්ධන නිෂ්පාදනය කරන්නත් අර වැඩපිළිවෙලේම කොටසක් විදියට සකස් කරගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ අර ඊටාම කුඩා භාවිතයට නොගන්න පුළුවන් නොහැකි ද්‍රව්‍ය ටිකක් විතර. ඒතකොට මේ ටික අපිට කළමනාකරණය කරන්න පුළුවන් ලේසියෙන්ම ගැටලුවක් නැතුව. මේ ආකාරයෙන් මේ වර්ෂයේ අවසාන වෙනකොට අපි මේ රටේ කුණු ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ එතනින් එහාට ගියාම අපේ රටේ අර මෙතුමා කිව්වා වගේ අපේ මේ නගර රටේ භෞතික අවකාශය නිවැරදිව භාවිතා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අපේ රටේ නිසි සංවර්ධන සැලසුම් තිබුණේ නැහැ. ආයතන විවිධ ආකාරයෙන් සැලසුම් සකස් කරලා කරන ඉදිකිරීම් අවිධිමත් ඉදිකිරීම් නිසා රට ඉතා ලොකු අර්බුදයකට යනවා. කොළඹ නගරය ගත්තත් අද කිසිම සැලැස්මක් නැතුව උස් ගොඩනැගිලි පහත් ගොඩනැගිලි විවිධ අසංවිධානාත්මක ඉදිකිරීම් පිරීලා මේක රට පුරාම තියෙනවා. ඒ නිසා තමයි සමහර නගර අද හරි සැලසුමකට ගේන අමාරු තත්ත්වෙට තියෙන්නේ. මේක නැති කරන්න අපි රටට විධිමත් භෞතික සම්පත් සැලැස්මක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ විධිමත් භෞතික සම්පත් සංවර්ධන සැලැස්ම තුළින් රටේ මාර්ග පද්ධතියද ඉදිකිරීම්ද නගර සැලසුම්ද රටේ වන ගහණයද ඒ වගේම ජනතාවගේ නිවාස ඉදි කරන්න ඕන භූමි ප්‍රදේශද ඒ ජනතාවට විනෝදයෙන් කාලය ගත කරන්න ඕන පුළුවන් අනිත් භූමි ප්‍රදේශයන්ද පොදු පහසුකම් අවශ්‍ය ප්‍රදේශ මොනවද කියලා අඳුරාගෙන මුළු සමස්ත රටටම අපි ඉතාම විධිමත් වැඩපිළිවෙලක් සකස් කරනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය අපිට ලැබිලා දැන් මේ වෙනකොට අපි ඒකට අවශ්‍ය දක්ෂ පුද්ගලයන් තෝරා ගනිමින් සිටිනවා. ඒ තෝරා ගැනීමෙන් පස්සේ අපි මාස 6ක් ඇතුළත මේ සංවර්ධන සැලැස්ම සකස් කරලා රටට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ රටේ සිදුවෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි සැලැස්මකට සිද්ධ වෙනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙනවා දැන් අපේ මහා මාර්ග අමාත්‍යාංශයෙන් පාර හැදුවාම ඉස්සරළම ජල සම්පාදන මණ්ඩලයේ පාර කඩාගෙන යනවා, ජලන වලට ගේනවා, ඉවරයි පාර. ඊට පස්සේ ආයෙත් සැරයක් විදුලි බල මණ්ඩලයේ පාර කඩාගෙන යනවා, විදුලි රෑන් ටික එලාගෙන යනවා, ආයෙ පාරේ තුරු ටිකක් ඉවරයි. ඊට පස්සේ ආයේ අපේ විදුලි සංදේශන දෙපාර්තමේන්තුව ඇවිල්ලා ආයෙත් නල් ටිකක් කේබල් ටිකක් එලාගෙන ගිහිල්ලා පාර ඉවරයි. මේ වට තුන යනකොට අර මිලියන ගණනාවක් වේදම් කරලා හදපු පාර ගන්න දෙයක් නැහැ. මෙන්න මේවා වෙන එක නවත්තලා හරි සැලැස්මකට අනුව පාර කලින් අවබෝධ කරගෙන අඳුනාගෙන අපි මේ පාර ඉදි කරන්න කලින් මේ අවශ්‍ය මූලික සම්පත් ටික ඉදි කරලා ඉදිරියේදී පාර්ග හදද්දී අතේ අපේ මහා මාර්ග ලේකම්තුමා එක පැහැදිලි කරයි. අපි අර කොරිඩෝස් ටික තියලා මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේවයින් රටේ සම්පත් නාස්තියවම කරන්න පුළුවන්. ඊගාවට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට පානීය ජලය ලබා දීම. අද ගත්තොත් රටේ ජනතාවගෙන් 40% විතරයි ජල සම්පාදන මණ්ඩලයේ නල ජලය ලබා දෙන්නේ. තවත් 11%කට අපි ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ජලය ලබා දෙනවා. හැබැයි මේ ප්‍රජා ජල ව්‍යාපෘති වලින් දෙන ජලය නිවැරදි ලෙසම අර ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන ජලය වගේ පිරිසිදු කරලා ලබා දෙන්නේ නැහැ. ලබා ගන්නා වූ යම්කිසි ප්‍රභවයකින් මේ ජලය අරගෙන බෙදා හරිනවා. ඊට අමතරව රටේ 9%ක් ඉන්නවා කිසිම ආකාරයකින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකි. ඒ අතරතුරේ තවත් 40%ක් ඉන්නවා විවිධ ක්‍රම වලින් මේ ජලය ලබා ගන්න. මේකට අපි හොඳ සැලැස්මක් හදාගෙන යනවා. ඉස්සරළම අපි 40%ක් ජනතාව පානය කරන ජලය පරීක්ෂාවට ලක් කරනවා ලංකාවේ ප්‍රථම වතාවට. රටේ සමස්ත ජල ප්‍රභවය පරීක්ෂා කරලා බලලා මේ රටේ ජනතාව පාවිච්චි කරන ජලය පිරිසිදු කරන්න අවශ්‍ය සරලම ක්‍රමවේදය හඳුන්වලා දීලා කඩිනමින් මේ 40%ක් ජනතාව පානය කරන ජලය පිරිසිදු පානීය ජලය බවට පරිවර්තනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. මේකෙන් අපිට පුළුවන් රටේ සමස්ත ජනගහනයෙන් 90%ක් පිරිසිදු ජලය පාවිච්චි කරන පිරිසක් බවට පරිවර්තනය කරන්න. ඊට අමතරව අපේ රටේ අර 9%ක් වූ ජලය නැති අයට අපි කඩිනම් ජල ව්‍යාපෘති ටිකක් සැලසුම් කරගෙන යනවා. අපේ රටේ පහුගිය කාලයේ පුරාවට ඉතා විශාල නාස්තියක් වුණා මේ ජල සම්පාදන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී. විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට සමස්ත ව්‍යාපෘතියම දීලා අපි ඇත්තටම අපිටත් වැඩිය ඒගොල්ලෝ තමයි ජලය බෙදෙන හැටි අපිට කියලා දෙන්නේ. එහෙම ඇවිල්ලා සැලසුම් කරලා අපිට ලංකාවේ දේශීය ඉංජිනේරුවෝ භාවිතා කරලා කරොත් එහෙම මිලියන 100ක් යනවා නම් අපි මිලියන 200කට තමයි මේක දීලා තියෙන්නේ. රටේ දවන්ත මුදල් ප්‍රමාණයක් නාස්ති කරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නැති කරලා අපිට අපේ ගරු අමාත්‍ය අග්‍ර අමාත්‍යතුමා අපේ අමාත්‍යවරයා විදියට ලබා දීලා තියෙන උපදෙස් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ඔය unsolicited offers ඒ කියන්නේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව එන ඒවා ඉතාම අඩු කරලා රජයකට එන අවස්ථාවකදී හැර නැති කරලා අපේම නිර්මාණ කරුවෝ යොදාගෙන නිර්මාණ කරලා රටේ ජල සම්පත හරියට අවබෝධ කරගෙන ජලය ගන්න පුළුවන් තැන කොහෙද, ඒක බෙදා හරින්න ඕන තැන කොතනද තියෙන්නේ කියන එක නිවැරදිව අවබෝධ කරගෙන අපි ජල සම්පාදන ජාතික සැලැස්මක් හදලා මේ රටේ ජනතාවට ඉදිරි වසර 5 ඇතුළත පූර්ණ වශයෙන් ජලය ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. දැන් ජලය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නේ. එතනදී ඔබතුමා තවත් ඊට වැඩගත් කාරණාවක් මතක් කළා, දේශීය තාක්ෂණය සහ දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම කියන එක. ප්‍රේමසිරි මහත්මයා මේ ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හදද්දී එහෙම නැත්නම් ඔබතුමා නැවත මේ වැඩ බාරගත්තෙන් පස්සේ දේශීය ඉංජිනේරුවන්ට ලොකු වගකීමක් නැවත පැවරෙනවා. මම කැමති ඒකත් එක්කම දැන් අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇනහිට තිබුණා. ඒ කියන්නේ හැදුවා නෙවෙයි ඇනුණා කියලා කිව්වා. ඊට පස්සේ මුදල් පරිභෝජනය පිළිබඳව ඒ කියන්නේ දැන් ඔබතුමාලා 2005 කලින් මේ වැඩ කරද්දී සෑහෙන චෝදනා තිබුණා කිලෝමීටරයකට යන මුදල පිළිබඳව අර කිව්වාගේ රත්තරන් වලින්ද මේවා හදන්නේ කියලා. හැබැයි පස්සේදී අපි දැක්කා ඒ තිබිච්ච මන්තිරු ප්‍රමාණය අඩු වෙනවා, දිගපළල අඩු වෙනවා. මේ ගැටලු ටිකට අපිට උත්තරයක් ගලපන්න පුළුවන් නේද මේ වෙලාවේ? ඉස්සෙල්ලම අර දේශීය තාක්ෂණය යොදා ගැනීම ගැන කතා කරන්නම්. විශේෂයෙන් මේ අපි මේ ළඟදී විවෘත කරපු මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම සැලසුම් කරේ මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් ඉංජිනේරුවන් විසින්. ඒ කියන්නේ පිටරට යන්න තිබිච්ච මුදල් ඉතුරු කරගන්න. සම්පූර්ණයෙන්ම මම හිතන්නේ ඒක කරානම් एक विदेशीय विदेशीय समागम लिंकरानं अडुमवशेन बिलियन पहाक वितर मुदलक वेनवा मंगतने अभी हैटक वितर इंजीनियरो खंडाय मक्कुसिंग तमाय मेक सालसुम करे विशेषेम तरुण इंजीनियरो रहसा एवगेम දැන් දැනට ක්‍රියාත්මක වෙන මධ්‍යම අධිවේගී මාර්ගයත් දැන් මෙතන කඩවත මීරිගම කුරුණෑගල දඹුල්ලත් ඒ වගේම පොතුහැර මහනුවර දක්වා කොටසත් සම්පූර්ණයෙන්ම සැලසුම් කරේ දේශීය ඉංජිනේරුවන්. ඒ වගේම මේ අනිකුත් සියලුම මාර්ග වල සැලසුම් සකස් කරන්නේ අපේ ඉංජිනේරුවන් විසින්. එතකොට ඒ වගේම මම අර ඔබතුමා කිව්වා වගේ මේ වියදම් සම්බන්ධයෙන් අපිට 2015ට ප්‍රථමයේදී අපේ අමාත්‍යාංශයේ කරන ලද මේ මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල විවේචන ප්‍රමාණයක් එල්ල වුණා. විශේෂයෙන් ගත්තම මේ අධිවේගී මාර්ගවල සඳහා යන වියදම් සම්බන්ධයෙන් විවේචනය එල්ල වුණා. එක ප්‍රධානම එකක් වුණේ කඩවත සිට කෙරවල පිටිය දක්වා වන අධිවේගී මාර්ගය. මේක කිලෝමීටර් 9ක් දුර දිගින් යුක්තයි. මේකට බිලියන ඒ වෙලාවේ බිලියන 66ක ඇස්තමේන්තුවක් කරලා තිබුණේ. හැබැයි මේක කරන්න අපි ගියේ මන්තීරු 6ක් දක්වා පුළුල් කරන ක්‍රමවේදයකට. ඒ කියන්නේ මන්තීරු 6ක් සඳහා මේ මුළු මේ කිලෝමීටර් 9න් කිලෝමීටර් 6ක්ම තිබුණේ කණු මත ඉදිවන මාර්ගයක්. එතකොට අපි එක කරේ ඒ කණු මත ඉදිවන මාර්ගය සම්පූර්ණයෙන්ම මන්තීරු 6කට සකස් කරලා උඩ මාර්ගය පමණක් මන්තීරු 4ක් විදියට සකස් කිරීම. නමුත් ඒ රජයේ පෙරලීමත් සමගම මේ ව්‍යාපෘතිය නැවතුණා. ඒ වෙලාව වෙනකොට අපි චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන තිබුණා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඩොලර් මිලියන 525ක. නමුත් මේ ව්‍යාපෘතිය මාස ගානකට මේක නැවතුණා. ඉන්පසුව මේ අය මේ නැවත සකස් කරලා අවසානයේ මේක සකස් කරේ මන්තීරු 6 තිබිච්ච එක මන්තීරු 4කට අඩු කරලා තවත් 0.5ක ප්‍රමාණයක් කඩවත ඉඳලා මීරිගම පැත්තට සකස් කරලා. නමුත් මුදල බිලියන 66ම ඇතුලේ තමයි මේක සකස් කරේ. ඉතින් මම හිතන්නේ අපිට ඒ වෙලාවේ කිව්වේ මේක රත්තරණින් හදනවා කියලා. නමුත් රත්තරණින් හැදුවයි කිව්වත් මට හිතාගන්න බෑ දැන් හදලා තියෙන්නේ මොන જાතියෙන්ද කියලා අපිට අහන්න වෙනවා. ඒකම මේ අපිට අනිත්තාව මේක තමයි මේ අධිවේගී මාර්ගවල අනෙකුත් අධිවේගී මාර්ගවල වියදම සම්බන්ධයෙන්. විශේෂයෙන් දැන් දකුණු අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට අපිට ඒ වෙලාවේ ගියේ බිලියන 2.5ක පමණ මුදලක් තමයි කිලෝමීටරයකට. ඒ වගේම අපි මධ්‍යම අධිවේගී මාර්ගය. එතකොට අපි කිව්වේ උතුරු අධිවේගී මාර්ගය කියලා. අපි මේක ආරම්භ කරා මීරිගම සිට ගලේවැල දක්වාත් ඒ වගේම පොතුහැර සිට ගලගෙදර දක්වත්. ඒ වෙලාවේ අපිට අපි දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් තමයි කරන්න හැදුවේ මීරිගම ඉඳලා ගලේවැලට. ඒ වෙලාවේ අපිට වැය වෙන්න තිබිච්ච මුදල තමයි කිලෝමීටරයට බිලියන 2.5. නමුත් ඉන් අනතුරුව මේ ඒ අපේ සියලුම ටෙන්ඩර් අවලංගු කරලා අලුතෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමක් කරා පසුගිය කාලෙදී. දැන් කඩවත ඉඳලා මීරිගම දක්වා කොටස මම හිතන්නේ කිලෝමීටරයකට බිලියන 4ක මුදලකට දීලා තියෙන්නේ. විශේෂයෙන් ගත්තම දේශීය කොන්ත්‍රාත්කරුවන් 15 දෙනෙක් එකතු වෙලා තමයි කරන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වා මේ කොටසේ මුදල කිලෝමීටරයට බිලියන 3.5යි. ඒ කියන්නේ අපි දුන්නට වැඩිය බිලියනයක් වැඩියෙන් දීලා තියෙන්නේ. ඒකම අනිත් කොටසත් ඒ වගේ. ඉතින් ඒ අවස්ථාව වෙනකොට 2016 වර්ෂයේ තමයි මේක කරලා තියෙන්නේ. හැබැයි ඒ අවස්ථාව වෙනකොට තෙල් මිල අඩු වෙලා පාර මිල අඩු වෙලා තිබිච්ච වෙලාවකදී තමයි මේ ප්‍රමාණයට මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ අපි කරපු සැලසුමටම තමයි මේ වෙලාවෙත් වියදම් ගණනය කරලා තියෙන්නේ. ඉතින් එතකොට බිලියනයක විතර වැඩිවීමක් උනේ කොහොමද කියන එක ඉතින් ප්‍රශ්නගත කාරණයක්. ඉතින් මම හිතන්නේ ඒ අපිට ඒ වෙලාවේ කරපු විවේචනවල පදනමක් නැtei කියන එක තමයි මේකෙන් මම හිතන්නේ පැහැදිලි වෙන්නේ. විශේෂයෙන් සමහර විද්වත් කියන අය පවා මේ මාර්ගවල වියදම් සම්බන්ධයෙන් තර්ක විතර්ක ඇති කරා. නමුත් ඒ අය කිසි කෙනෙක් හිතුවේ නැහැ මේ මාර්ග සකස් කිරීමේදී මේ මාර්ග සැලසුම්වලදී සැලසුම් අනුව වියදම් වෙන මුදල පිළිබඳව කොයි වෙලාවකත් කතා කරේ නැහැ. යන මුදල සම්බන්ධයෙන් තමයි කතා කරේ. නමුත් අපි ඒ වෙලාවෙත් කිව්වා මේ අධිවේගී මාර්ගයක් තනන එක සාමාන්‍ය මාර්ගයක් තරන්න වගේ ලේසි පහසු කාර්යයකුත් නෙවෙයි. ඊට වඩා ගැටලු විශාල සංඛ්‍යාවකට මුහුණ දෙනවා කියන එක අපි ඒ වෙලාවෙත් කිව්වා. නමුත් අවාසනාවකට සාමාන්‍ය ජනතාවට මේ සංකීර්ණ කරුණු නොතේරෙන නිසා සමහර ලාවට අර කිලෝමීටරයකට මෙච්චරක් යනවා හැබැයි මේක මේ ගාණෙන් කරන්න පුළුවන් කියලා විවිධාකාරයේ සංසන්දනයන් හේතු රහිතව කළාම සමහර විට සාමාන්‍ය මිනිසුත් රැවටෙන්න ඉඩ තිබුණා. මම කැමති අන්තිම මිනිත්තු කිහිපේ මේ අවසන් වටේ ආරම්භ කරන ආචාර්ය ප්‍රියද්බන්දු වික්‍රම මහත්මයාගෙන්. දැන් 2015ට කලින් ඒ කියන්නේ රාජපක්ෂ යුගයන් දවැන්ත භෞතික සංවර්ධනයන් ඊට කළා. ඔබතුමාට මේ ඒ ප්‍රශ්නෙම කරන්න කලින් යෝජනාවක් තියෙනවා මේ විරාමයක් ලැබමුද කියලා. කමක් නැහැ. අපි විරාමයක් ලැබමු. ඔබේ කතිරයට වලංගු භාවයක් ලැබුණාද? පසුගිය මාස 3ක කාලය තුල දින 100කට මදක් වැඩි කාල සීමාව තුල ඔබේ කතිරයට වලංගු භාවයක් වටිනාකමක් ලැබුණාද? ආචාර්ය ප්‍රියද්බන්දු වික්‍රම මහත්මයාගෙන් මම අහන්නේ දැන් පසුගිය රාජපක්ෂෝගයන් පිළිබඳව ජනතාවට තියෙන්නේ චිත්‍රය ගත්තාම දවැන්ත භෞතික සංවර්ධනයක් කියන. එතකොට ජනතාව බලාපොරොත්තු වුණ ද මේ ජයග්‍රහණයෙන් පස්සේ විවෘත කිරීම සිහිව සමරූපලකයන් විවෘත කිරීම මුල්ගල් තැබීම ඔය ආදී දේවල් ඒව මොනවත් නැති වුණාම නෑ කියලා වගේ නිකන් අමුතු හැඟීමක් එන්නේ. උදාසීනද ආණ්ඩුව වැඩ කරන්නේ නැද්ද? වැඩ බැරිද? නෑ අතරම මේකේ දෙකක් තියෙනවා. එකක් තමයි මම අර පටන් ගන්නකොට කිව්වම මේක බිමටම අතහැරලා දාපු ආයේ මේ ලේසියෙන් ගොඩ ගන්න බැරි වෙන තැනට ඇදලා දාලා තිබුණු ආර්ථිකයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඒතකොට එවැනි ආර්ථිකයක් තියෙන වෙලාවක රටක සංවර්ධනය කිරීමේදී තාම කල්මනාකාරී වෙන්න ඕන. මොකද ණයබර 2014 වෙනකොට තිබුණු ණයබර වගේ දෙගුණයක් වෙනකන් ආසන්න ප්‍රමාණයකින් ණයබර වැඩි කරලා තියෙනවා. හැබැයි 2014 වෙනකන් කරපු සංවර්ධන ව්‍යාපෘති වලට සාපේක්ෂව නොසලකා හැරිය යුතු සංවර්ධන ව්‍යාපෘති ටිකක් තමයි කරලා තියෙන්නේ. ඒතකොට එවැනි පටවිතාවක තියෙන ආර්ථිකයක් අපි ලේසියෙන් ගොඩ ගන්න බෑ. අපි ඒකට අවශ්‍ය මූලික ටික සකස් කරලා දැන් ක්‍රමානුකූලව කරනවා. දැන් ඔබට දැන් මේ වෙනකොට කොළඹ නගරය ඇවිදින්න ගත්තොත් අපි ක්‍රමානුකූලව අර නැවත සැරයක් ඒ ඉදිකිරීම් කටයුතු කරනවා. නගර ටිකේ අවශ්‍ය අලං කරන කටයුතු ටික කරනවා. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ටික හදාගෙන දීම ගෙනියනවා. මේක හිමීට සිද්ධ වෙන්නේ. හැබැයි මේක මීට වඩා වෙනස් කරන්න අරමුණක් ඇතුව අපේ ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට මුදල් 50ක් ඉදිරිපත් කරා. මේකට හේතුවක් තියෙනවා. 2019 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ රජය දේශීය වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200කට විතර ආසන්න මුදලක් ගෙවන්න තිබුණා. ඒ වගේම කිසිම වග විභාගයකින් තොරව මුදල් අමාත්‍යාංශයේ ගිණුම් වල සඳහන් කිරීමකින් තොරව මහා පරිමාණයෙන් විදේශ ණය ලබාගෙන තිබුණා. ඒවා ගිණුම්ගත කරලා නැහැ. ඒතකොට මේ ගිණුම්ගත කරපු නැති ඒවට විදේශ ණය ලබා ගත්තාම ඒවා ගෙවන්න ගියාම ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා ණය සීමාව ඉහළ දැමීම කියන කරුණු දෙක අරමුණු කරගෙන තමයි මේ මුදල් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. දැන් මේක විපක්ෂය ඊටාම සරලව කිව්වා දේශීය කොටසට අපි අනුමැතිය දෙන්නම් මේ විදේශීය කොටස ණය වැඩිපුර ගන්න තමයි මේ අපි අවසර ඉල්ලන්නේ කියලා. අපි මේ වෙලාවේ මේ ඉල්ලීම් කරේ මම ඇත්තටම මේ මගේ අමාත්‍යාංශයට තමයි සියලුම කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ වෙලා ඉන්නේ සීඩායි කරා වගේ ආයතන හරහා මම සාකච්ඡාවට විශාල ප්‍රමාණයක් තිබුණා. ජනාධිපති ලේකම්තුමා මුදල් ලේකම්තුමා සමග සාකච්ඡාවට විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අය විසින් ලබා දීපු බිල්පත් පදනම් කරගෙන තමයි රජය නැවත සැරයක් විශ්ලේෂණය කරලා මේ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඉතින් ඒකේ අර තිබුණු දේශීය කොටසෙන් එදා වෙනකන් තිබුණු දේශීය ඉදිකිරීම් වලට ගෙවන්න තියෙන මුදලත් විදේශීය කොටසෙන් විදේශීය ණය මත ඉදිකරගෙන ගියපු කොන්ත්‍රාත් වලට ඒ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දීමත් තමයි කරන්න හැදුවේ. නමුත් රටේ අවාසනාවට මේ වැරදි අර්ථකථනය දීලා මේ රජය අලුතෙන් ණය ගන්න හදනවා කියලා ඒ අය විසින් පොත්වල නොලියා ලබා ගත්තා වූ ණය ටික නැවත සැරයක් නිවැරදි කරලා මේ රටේ කඩා වැටුණු කොන්ත්‍රාත්කරුවට යම්කිසි මුදලක් ලබා දීලා අඩුම ගානේ මේ සිංහල අලුත් අවුරුද්ද ඒ වැඩ කරන සේවකයන්ට පඩියක් අරගෙන වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදන්න තමයි අපි උත්සාහ කරේ. එහෙම නැත්නම් අද දැන් තියෙන තත්ත්වය යටතේ ජනාධිපතිතුමා පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කළ මේ ටික පියෙව්වේ නැත්නම් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ දරුණු ගැටලුවකට යනවා. ඒ නිසා අපි මේ වෙලාවේ ටික කල්පනාකරණය කරගෙන තමයි මේ සංවර්ධන වැඩ කරන්නේ. හැබැයි ඊගාව අයවැයෙන් පස්සේ ඔබ දකි මේ කාල සීමාව තුළ අපි කැපවීමෙන් කරන ලද සංවර්ධන සැලසුම් ටික කොයි විදියටද ඉදිරියට එන්නේ කියලා. ඊට අමතරව වරාය නගරය වගේ බේරේ වැව වටේ තියෙන ඉඩම් ටික සංවර්ධනය කරන්න අපි RFP එකක් ගේනවා. ඊගාවට විදුලි දුම්රිය මාර්ග ඉදි කරලා ඒ වගේම වරාය නගරය වගේම තවත් නගරයක් ඒ කාලේ සැලසුම් කරලා තිබුණා. ඒකේ සැලසුම් කටයුතු නැවත ආරම්භ කරලා ඉදි කරලා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ওই සියල්ල පටන් ගන්නවා. මේ ටික හරහා විශාල ආයෝජන රටට ගෙනල්ලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලත් අපි මේ ඉදිරි වර්ෂය ඇතුළත මේ 2020 වර්ෂය අවසන් වෙන්න කලින් ආරම්භ කරනවා කියන එකත් මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ පහුගිය මාස 3 පීනුව හැබැයි පීනන් උනාට පීනුවේ අර අතපය බැඳලා තියෙද්දි. හරි අපි සූදානම් ප්‍රේමසිරි මහත්මයා දිහාවට හැරෙන්න. දැන් කන්ද උඩ රටින් ආපු අමාත්‍යවරයෙක් හිටියා. අමතුරු දෙන්නම මේ පැත්තෙන් ආවේ මහා මාර්ග විශේෂ භාරව. හැබැයි අධිවේගී මාර්ගය නුවරට හදාගන්න බැරි වුණා. මොකක්ද මාර්ග පිළිබඳ මාර්ග මේ සැකැස්ම එහෙම නැත්නම් මාර්ග සිතියම මහා මාර්ග පිළිබඳ මාර්ග සිතියම මොකද රෝඩ් මැප් එක මොකද ඉදිරි කාලේදී අපිට බලා ගන්න පුළුවන් වෙන? ඔව් ඇත්තටම අපි දැනටමත් ඒකේ අඩිතාලම දාලා තියෙනවා මේ කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනත් එක්ක. ඒකම මේ අධිවේගී මාර්ග ගත්තම ඔබතුමා සඳහන් කර මේ කන්ද උඩ රට සම්බන්ධයෙන් කන්ද උඩ රට ජනතාවගේ එකම ඉල්ලුම වෙලා තියෙන්නේ මේ මහනුවර දක්වාන අධිවේගී මාර්ගය. ඒ වගේම උතුරු ප්‍රදේශයට යන අයට තියෙන්නේ කුරුණෑගල ඉඳලා දඹුල්ල හරහා යන මාර්ගය. ඒ වගේම මහනුවර ප්‍රදේශයට තියෙන විශාලම ගැටලුවක් වෙලා තියෙන්නේ මහනුවර නගරයේ තියෙන වාහන තදබදය. ඒ සඳහා අපි මේ වර්තමාන රාජ්‍ය අධිකාරී ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අපේ අමාත්‍යාංශයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්දු මැතිතුමාගේ මූලිකත්වයෙන් ඒ වගේම රාජ්‍ය අමාත්‍ය හිටපු ලොහන් රත්නත් මැතිතුමාගේ අනුග්‍රහයෙන් අපි ආරම්භ කිරීමට යෝජිතයි මහනුවර නගරය මගහැරලා වාහනවලට ගමන් කරන්න පුළුවන් විදිහට කිලෝමීටර් 5ක umam margayak ya pasuge kaaledi eka atterla tibuna namuth ekath api aarambha kirimata salasum karagena danta yanawa e wagema hanuwara dakwawena adivegi margaya itha ikmanin බඩ පටන් ගැනීම සඳහා මූලික පියවර දැන්ට යොදවලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල ඉඳලා දඹුල්ල දක්වා තියෙන කොටසෙත් වැඩ ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට දැන්ට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මේ රත්නපුර ප්‍රදේශයේ රුවන්පුර ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් වෙන බලාපොරොත්තු වෙන රුවන්පුර අධිවේගී මාර්ගයත් අපි ඉතාමත් මෑතකදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වන සියලු කටයුතු දැන්ට සූදානම් කරලා තියෙනවා. මේ අතරේ නැගෙනහිරම ඊස්ටර්න් ඒ කියන්නේ නැගෙනහිර පැත්තට සම්බන්ධ වෙනවා. ඇත්තටම දැන් අපි මේ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොටින් හෝ මත්තලින් පමණක් නවත්තන්නේ නැහැ. අපි බලාපොරොත්තුවක් තියෙනවා මත්තල ඉඳලා තනමල්විල වැල්ලවාය මොණරාගල සියබලාණ්ඩුව හරහා පොතුවිල් හා අරුගම්බේ වගේම පාසිකුඩා පැත්තට යන අධිවේගී මාර්ගයක් සකස් කරන්න. ඒ වගේම මේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දක්වයටතේ හඳුනා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. තවත් මීට දහසක් පමණ උසින් දුවන අධිවේගී මාර්ග පද්ධතියක් සී හැඩයෙන් යුක්ත මාර්ග පද්ධතියක් ඒ සඳහා සක්්‍යතා අධ්‍යයනය ආරම්භ කිරීම සඳහා දැනට මූලික වැඩ කටයුතු අපි සම්පාදනය කරලා තියෙනවා. එහි කටයුතුත් ඉතා ඉක්මනින් ආරම්භ කරනවා. ඇත්තරම මේ අපේ මාර්ග වැඩසටහන යම් කිසි සැලැස්මක් අනුව ඒ වගේම මේ දිවයිනේ තියෙන හැම අසක් මුල්ලක් නෑරම පිවිසිය හැකි ආකාරයේ මාර්ග වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහි මූලික පියවරවන් දැන්ට අපි අරගෙන තියෙනවා. ඒ වගේම ඒව ක්‍රියාත්මක කිරීමත් දැන් අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ තියෙන වාහන තදබදය සඳහා අපිට උපදෙස් දීලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා. තියෙන සියලුම විකල්ප මාර්ග භාවිතා කරන්න, විකල්ප මාර්ග හඳුනාගෙන ඒව සියල්ල දියුණු කරන්න කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වරකපොළ නගරය, ඒ වගේම රත්නපුර නගරය, කුරුණෑගල, හික්කඩුව ඒ වගේ නගරවල විකල්ප මාර්ග බයිපාස් රෝඩ්ස් හදලා මේ තියෙන වාහන තදබදය අවම කරන්න මේ ඒකම මේ ග්‍රාමීය මාර්ග පද්ධතියත් අපි ඉතා ඉක්මනින් වැඩි දියුණු කිරීමට තමයි මේ ඉදිරි කාලය තුළ අපි පියවර ගන්න. අපි ඔය කියන වෙනස අත්දැකීමින් සිටිනවා. දැන් උදාහරණයක් හිටියට මේ ස්වාධීන රූපවාහිනියට ඉතාම සමීපයි තලවතුගොඩ මංසන්දිය. දැන් තලවතුගොඩ මංසන්දියේ සිට අර අතුරුගිරිය පිවිසුම් අතුරුගිරිය මේ ඉන්ටර්චේන්ජ් එකේ නැත්නම් ඒ හුවමාරුවේ ඉඳලා ඉතා විශාල ප්‍රමාණයේ වාහන ප්‍රමාණයක් එනවා දැන් හෝ කන්දර මාර්ගයේ ඔස්සේ. දැන් මෙතෙක් කියන්නේ අරනේ බොටල් නෙක් එකක් වගේ තිබුණේ. කියන්නේ මේ තලවතුගොඩ හන්දියට පිවිසීමේදී ඉතා විශාල එහෙම නැත්නම් ඉතා දීර්ඝ රථ වාහන පෝලිම් දක්නට තිබුණා. දැන් මේ මාර්ගය තලවතුගොඩ සහ හෝ කන්දර මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට දැන් අපි පෞද්ගලිකව අත්දකින කාරණේ තමයි වෙනදා තලවතුගොඩ ඉඳලා කොටුවට වගේ යන්න ගියාම පැය එකහමාරක පමණ කාලයක් යනවා. ඒ කාලය දැන් විනාඩි 45 දක්වා අඩු වෙලා තිනවා. වාහන වැඩි ඒක හරි. හැබැයි ඒ කළමනාකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අර මූවිං ඒ කියන්නේ ගමන් කිරීම වේගවත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දැන් මේ අපි අත්දකින කාරණා සමාජීය විද්‍යාඥයෝ දකින කාරණා මීට වඩා වෙනස්. ඒවා මේ විදිහට පෙන්වන්න අමාරුයි. සමාජීය විද්‍යාඥයන්ගෙන් අපි කතාව ඉවර කරන්න කල්පනා කරනවා. දැන් දින 100ට මඩක් වැඩි කාල සීමාවක් තුලදී ආණ්ඩුව මොනවද කළේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් අපි ලැබුවා. දැන් මේ ආපස්සගෙන හැරිලා බලලා අපිට පුළුවන් ද ඉදිරි අවුරුදු 5 ගැන නිගමන වලට එළඹෙන්න ආචාර්ය ජගතල මහත්මයා? ඔව් මම හිතන්නේ අපි කලින් මේ සාකච්ඡාව ආරම්භ කළදීම කිව්වා වගේ පළවෙනි කාරණාව තමයි රජයක අභිලාෂය විය යුත්තේ රටේ පුරවැසියන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන සමාජාතික සංවර්ධනයක් අත්පත් කර දීම. එක පැත්තකින් පවුලේ ආර්ථිකය නගා සිටවීම වගේම විශේෂයෙන්ම 21 වෙනි සියවසට අයිති දරු පරම්පරාවේ අපේක්ෂාවන් ඉටු කරන එකක් විය යුතු බොහෝ සුව පහසුකම්. බලාපොරොත්තුවෙන් වුණ අධිවේගී අන්තර්ජාල පහසුකම්, තාක්ෂණික පහසුකම්, නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය වැනි දේවල් විශාල ප්‍රමාණයක් ඔවුන් බලාපොරොත්තු වෙන. ඉතින් ඒවා සමහරලාට අපි දන්නවා අපේ අතේ දුරකථනයක් තියෙනවා, අපි දන්නේ ඒකෙන් බොහොම පොඩි වැඩයි කරන්න. හැබැයි අපි කුඩා දරුවෝ එයින් ලෝකය අත්පත් කරගන්න, අන්තර්ග්‍රහණය කරගන්න උන්ට හැකියාව තිබෙනවා. ඉතින් ඒකත් එක අභිලාෂයක්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ සියල්ලෙහි අවසාන ජයග්‍රහණය හෝ ප්‍රතිඵලය වන්නේ භෞතික වශයෙන් එක්රැස් කරගන්නා දේවල් වලට වඩා විශේෂයෙන් ආසියාතික සමාජයේ අපි සදාචාර සංවර්ධනය අතින්, හික්මීම අතින්, සැනසීම අතින් බොහොම උපේක්ෂාකාමී සමාජයක ජීවත් වෙන අය. ඉතින් එයත් මම හිතන්නේ මේ සංවර්ධනයේ එක්තරා ගුණයක්. ඒ වගේම තමයි දේශපාලන සංස්කෘතිය ගත්තාම මම හිතනවා ඉදිරි වසර 5-10 ඇතුළ අපට පැහැදිලි ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. අනිකාගේ විසංවාදී ඉවසන, ඔවුන්ට සවන් දෙන්න පුළුවන් සහ එක්ව කටයුතු කරන්න පුළුවන් දේශපාලන සන්දර්භයක් ගොඩනගන්න ඕනේ. මොකද මේ බොහෝ වෙලාවට දේශපාලනඥයා තමයි අද වඩාම අප්‍රසාදයට පාත්‍ර වී තිබෙන්නේ. හැබැයි ඒ යට සිටින නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්, විවිධ දෙනාගේ ක්‍රියාකාරකම් මේක අපට හසු වෙන්නේ නැහැ. ඉතින් දේශපාලනඥයාත් සදාචාර සම්පන්න දේශපාලනඥයෙක් වීම අවශ්‍යයි. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. මම අවසාන වශයෙන් කියන්න කැමතියි මේ වාහන භාවිතය සහ මාර්ග ඉදිකිරීම පිළිබඳ කාරණාවේදී අපට තිබෙනවා මේ අපේ රටේ ආතිහාසික සමාජයේ අපට වාහනයෙන් ගිහිල්ලා දොරකොඩ ලොබි එකේම වහින එක තරම් අපට වෙන කිසිම සතුටක් නැහැ. ඒ නිසා මේවා මුලින් කරපු යුරෝපීය සමාජයන් හදගෙනකොට වාහනේ ගෙදර නැත්තම් පාරායින් තියලා පොදු වාහනේ කියන තැනකට ඇවිල්ලා තියෙන නිසා මම හිතනවා මේකත් වාහන සදබදේ පිළිබඳ කාරණාවේදී, මාර්ග දියුණු කිරීම පිළිබඳ කාරණාවේදී ඉතාම වැදගත්. අපි ගත්තොත් ජර්මනිය වගේ රටක් බයිසිකල් එකෙන් තමයි මේ බොහෝ දෙනා යන්නේ. ඔවුන් පයින් ගමන් කරන්නේ. ඒ නිසා අපට මෙතෙක් අසු නොවූ මානයන්, නව මානයන්ගෙන් යුක්තව තමයි මේ ඉදිරි දශකයේ අපේ අරමුණු සාක්ෂාත් කරගන්න යන්නේ. හැබැයි එය ඉතා පැහැදිලිව කිය යුතුයි එකිනෙකාගේ විවේචනයන් නිසා හෝ චෝදනා නිසා හෝ අතරමඟ අතහරින සැලසුම් නෙවෙයි. විශේෂයෙන් මේ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ජනාධිපතිතුමා, සිල් රාජපක්ෂ මැතිතුමා වැනි විශාල පිරිසක් ඉන්නවා. විශාල දේශපාලන පරිශ්‍රයක්, අත්දැකීමක් සහ නැවුම් බලාපොරොත්තු සහ හැකියාවන් සහිත පිරිසක් අපට ඉන්නවා. ඉතින් ඉදිරි මැතිවරණයෙන් පසුව මම හිතනවා ඉදිරි දශකයක් පමණ කාලයක් තුළදී ලංකාව ලෝකයේ විශිෂ්ට කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරගන්න අපට හැකියාව ලැබෙයි. ඒ පිළිබඳ ජනතාව ඉතාම සතුටට පත් වේවි යන්තු දවසේ. ඔව්. දැන් මේ කාරණා එක්කම දැන් නොබැඳි ඒ වගේම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක්, ඊළඟට ඔබේ ගම්මිරිස් ටිකට, තේ ටිකට, කුරුඳු ටිකට නිසි මිලක් ලැබෙන එක, ඊළඟට සී නගර හැදෙන එක, තාක්ෂණ විශ්වවිද්‍යාල හැදෙන එක, මේ ආදී කාරණා ගොඩක් තියෙනවා. මේවා මේ හුදු දේශපාලන ප්‍රතිපත්ති විදියට නෙවෙයි අපි රටක ඊළඟ පියවරවල් විදියට කල්පනා කරන එක වඩා වටිනවා. නිෂ්පාදක මණ්ඩලය යෝජනා කරනවා අපි වම් පැත්තටත් වටයක් ගිහින් එමු කියලා. මම කැමතියි එහෙමනම් මේ ආචාර්ය ප්‍රයත්නන්ද වික්‍රමාත්ම මේ අපිට පොඩි චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන්ද? අවුරුදු 5කින් පස්සේ රට කොයි වගේ වේද කියලා කෙටියෙන් පොඩි චිත්‍රයක් ඇඳලා පෙන්වන්න පුළුවන්ද? ඇත්තටම මේ අපේ රට දැන් මේ යන විදියට අපි හරියට සැලසුම් සහගතව ස්ථීර ප්‍රතිපත්තියකට ඇත්තරම දැන් අපේ රටේ ප්‍රතිපත්ති වෙනස් නොවී යන කාල පරිච්ඡේද හරි අඩුවෙන් දකින්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ඇරුණාම අනිත් හැම අවස්ථාවකම නිතර ප්‍රතිපත්ති වෙනස් වුණා. මේවරත් අපි ඊට වඩා තා දීර්ඝ සැලසුමකට අනුව සකස් කරලා තියෙන ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට මේ අර මං කිව්වා වගේ නිවැරදි භෞතික සම්පත් සැලැස්මක් හදලා අපේ රටේ නගර අලුතින් ප්‍රතිනිර්මාණය කරලා අලුත් රටක් විදියට ගොඩනගලා රටේ නිෂ්පාදනය පදනම් කරගත් ප්‍රතිනාගරීකරණය අපි ප්‍රචලිත කරන අර මෙතුමා කිව්වා වගේ වාහනේ ගෙදර තියලා එහෙමත් නැත්නම් වාහනේ දුම්රිය පොලේ නවත්තලා දුම්රියෙන් විදුලි දුම්රියෙන් රාජකාරියට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් ටික එන ගමන් දුම්රිය ස්ථානයෙන් කරගෙන ගෙදරට යන්න පුළුවන් පරිසරයක් හැදෙනවා වගේම අනාගතේ අපි නිවාස ඉදිකිරීම කරද්දී ඒ වගේම මේ කොළඹ නගරේ තියෙන මුඩුක්කු නිවාස ටික පැල්පත් නිවාස ටික සම්පූර්ණයෙන්ම මේ ඉදිරි අවුරුදු 5 තුල අයින් කරලා තව නිවාස 50000 ඉදි කරලා නගරය ලෝකයේ තියෙන දියුණුම නගරයක් බවට පරිවර්තනය කරන ගමන් මේ රටේ පළවෙනි නිවස ලබා ගන්න ඉන්න පුජ්‍යලයට මධ්‍යම පාන්තිකයාට අඩු පොලියට දීර්ඝකාලීන පදනම මත ගෙවන්න පුළුවන් ආකාරයේ නිවසක් හදලා රටේ භූමිය අනාගතයේ ඉපදෙන පරපුරට ආරක්ෂා කරලා දීලා විශේෂයෙන්ම රටේ වනගණත්වය අපි ආරක්ෂා කරගෙන වන වගාව දියුණු කරලා පරිසරහිතකාමී ව්‍යාපාර ඇති කරලා එක ව්‍යාපාරයක අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය තව ව්‍යාපාරයක අමුද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරන තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් මේ රටේ අර තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා දියුණු කරලා රට ලස්සන රටක් කරන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නේ අපි විශ්වාස කරන්නේ. අපිට පුළුවන් වෙයි ඒක ලේසියෙන්ම කරන්න මේ රටේ සියලු විද්වත්තු එකවන්න මේ වෙනුවෙන් පෙළ ගැසුණොත්. ඔව්. අපි මාතෘකා කරගත්තේ සංවාදයේට දැන් ඔබේ ඡන්දයට වළංගුභාවයක් වටිනාකමක් ලැබුණද කියන එක පිළිබඳව ඒ කාරණාවට අපි ඒ සංවාදය හමාර කරන්න ප්‍රේමසිරි මහත්මයාට ආරාධනා කරනවා. ප්‍රේමසිරි මහත්මයා මාර්ගසිතියම වෙනස් වෙනවා කියලා කිව්වා. අපි මොන වගේ බලාපොරොත්තුවක් දනාගතිය පිළිබඳව තබා ගත යුත්තේ? මම හිතන්නේ මේ අපේ ප්‍රියත්බන්දු මහත්මයා කිව්වා වගේ අපි දකින හෙට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි අපේ දැක්ම තියෙන්නේ අපේ මාර්ග සංවර්ධනය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි වසර 5 තුල මේ රටේ ඕනෑම තැනකට ඉතාමත් කෙටි වේලාවකින් ළඟා විය හැකි ඒ වගේම ඕනම භාණ්ඩයක් එක තැනක ඉඳලා තවත් තැනකට තායික්මනින් ප්‍රවාහනය කළ හැකි ඒ වගේම වාහන තදබදය නොමැති පොදු ප්‍රවාහනය ඉතාමත් ඉහළ මට්ටමක පවතින ඒ වගේම වනගණත්වයෙන් ගහන වෙච්ච නගර සහිත ඒකම පිරිසිදු වටවිටාවක් සහිත ඒ වගේම ඉතාමත් තෘප්තිමත් ජීවත් වන ජනතාවත් නිදහසේ ජීවත් වන ජනතාවක් ජීවත් වන රටක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි අද තියෙන දල ජාතික දල මේ per capita income එක $4000කට ආසන්නයි. මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කය 15000ක් 20000ක් අතර ප්‍රමාණයකට මේ වෙලා අපි මම හිතන්නේ ලෝකයට බරක් නැති ජාතියක් වෙලා එකිනෙකාට සුහදව ජීවත් වෙන ජාතියක් ඒ වගේම සියලු ජාතීන් අතර බැඳීමක් ඇති වෙන සාමකාමී රටක් තමයි මම හිතන්නේ මේ සියලු දෙයින්ම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මම හිතන්නේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනත් හෙට දවස. ඔව්. ඒ කියන්නේ අවසාන වශයෙන් ගත්තම සතුටින් ජීවත් වන පවුල් පිරුණු රටක්. ඒ සතුටින් ජීවත් වන පවුල් කියන්නේ සතුටින් ජීවත් වන සිංහල පවුලද සතුටින් ජීවත් වන දෙමළ පවුලද කියලා නෙවෙයි සතුටින් ජීවත් වන පවුල් සහිත රටක්. අර ඔබතුමා කිව්වා මේ අපි දකින හෙට තමයි නිර්මාණය වෙන්නේ කියලා. හරි ලස්සනයි මේ කතාව. ඒ කියන්නේ අර අපි අහලා තියෙනනේ මේ don't believe what you see see what you believe කියලා. ඒ දකින්නේ තමයි අපි හෙට දවසේදී නිර්මාණය කරගන්න උත්සාහ ගන්න. මේ කතාබහින් පැහැදිලි වුණේ වැඩ කරන රටක් ගොඩනැගෙමින් තිබෙන බව. ඒ වැඩ කරන රටක් නිසා අපි ඒ වැඩ කරන රටට සූදානම් වන්න ඕනේ. ඔබ දැන් නිදාගන්නේ තව ටිකකින්. හැබැයි නිදාගත්තත් අවදියෙන් සිටින්න හේතුව මේ කියපු සිහිනය දකින්න ඔබ සහ මා කියන පුරවැසියන් සූදානමින් සිටිය යුතුයි. අපි මේ පුරවැසියන් විදිහට මේ සිහිනය දකිනවා නම් එය සැබෑ කරගන්න පුළුවන් වෙයි. මේ සංවාදයට එක් වුණාට සුතිය පළ කරන්නට ඕනේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත්වැල්ලවත් මහතාට. ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන් දෙපළක් පැමිණිය කාර්යබහුල දවසකින් පස්සේ ඉංජිනේරු RWR ප්‍රේමසිරි මහත්මයා ලේකම්තුමා මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ එවැගේම ආචාර්ය ප්‍රියද්බන්දු වික්‍රම මහත්මයා නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්තුමන් ඔබ තුන්පලට අපි ස්තුතිය පළ කරනවා. අපිට මං හිතන්නේ මේ වගේ කතාබහ කීපයක් ඉදිරියට පවත්වන්න වෙයි. මේ ගොඩනැගෙන රට පිළිබඳව විවේචනාත්මකව සහ විචාරාත්මකව බලන්න. ඒ නිසා අදට අපි සංවාදයට විරාමය තබනවා. නැවත මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.